සදාහර ධර්ම දේශනා මාලාවේ මජ්ක්‍ධිම පඤ්ඤාසිකේ සූත්‍ර 50 ඇසුරු කරගත් ධර්ම දේශනා මාලාවේ සිවුවන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි ඔබට ආරාධනය. ධර්මානුශාසනාව පවත්වන්නට ගෞරවනීය ආරාධනය හම්බන්තොට උඩමල්ල වෙහෙරගල අරණ්‍ය සේනාසනේ ප්‍රධාන අනුශාසක දුරන්තර විචිත්‍ර භානක පූජ්‍යපාද රිදියගම ඉන්දහලෝක ස්වාමීන් වහන්සේට පළමු දෙවන සහ තුන්වන ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරපු ඔබට අද සිවුර ධර්ම දේශනාව යටතේ සීක සූත්‍ර ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අපින් ආරාධනා කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉත මහානාම අරිය ශාවකෝ සීලවාහෝති පාති මොක්ක සංවර සංවුතෝ විහරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වච්චේසු බයදස්සාවි සමාදාය සික්කති සික්කාපදේසු ඒවං කෝ මහානාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ ති පිංවත්නි භාග්‍යවත් අරිහත් අසම සම්දිපතුත්තම බුදුරජාණන් වහන්සේ විසින් අමා මහ නිවන් සුව පිණිස පැහැදිලිව පිරිසිදුව දේශනා කොට වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ආනන්ද මහරහතන් වහන්සේගේ ප්‍රඥා මහිමයෙන් අපට පිළිවෙලකට දායාද වුණ අතර ඒ සූත්‍ර පිටකයෙහි මජ්ක්‍ධිම නිකායේ දෙවනි භාගයේ ගහපති වර්ගයේ සඳහන් සූත්‍ර දේශනා අතර තුන්වැනි සූත්‍ර දේශනාව සීක සූත්‍ර දේශනාව. මෙම දේශනාව භාග්‍යවතුන් වහන්සේ එදා වැඩ සිටියේ කෙඹුල්වත්පුර නීක්‍රෝධාරාමයේ. තමන් වහන්සේ උපන් ගමේම උපන් ගමෙහි වැඩ සිටින අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ඥාති පිරිස සාක්‍ය රජවරු එදා රජකම් කළේ මහා අනාම සාක්‍ය රජතුමා එතුමාත් ඒ රජ පිරිසත් එකතු වෙලා ඒ සාක්‍යයන්ගේ රැස්වීම පවත්වන්න නොයෙක් කටිල් සඳහා ශාලාවක් ගොඩනැගුවා. ඒ ශාලාවේ නම සන්තාගාර ශාලාව. මනා කැටයමින් යුතුව දීර්ඝ විමානයක් වගේ බොහොම අලංකාරවත්ව මේ ශාලාව ගොඩනැගුවා. ගොඩනගල මේ අය කල්පනා කළා මේ අභිනවයෙන් සකස් කරපු ශාලාව ගොඩනගපු ශාලාව කිසිදු ශ්‍රමණේ බ්‍රාහ්මණේ මිනිසෙක් විසින් පරිභෝග කළා නැහැ. කවරණම් උතුමෙකුද අපි මුලින්ම මේ ශාලාව පරිහරණය කරන්න වඩමවන්නේ එහෙම හිතනකොට ඒ සාක්‍යයන්ගේ ඥාති ශ්‍රේෂ්ඨ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ නුවරමයි වැඩ සිටියේ. ඒ නිසා පිරිස කතා වුණා අපි අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩමවමු. අපි හරියටම දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ කැමති වේද වඩීද කියලා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ මුලින් අහලෙමුයි කියලා මේ රජ පිරිසම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වන්දනා කරලා එකත් පස්සේ ඉඳගෙන මතක් කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සාක්‍යයන්ගේ රැස්වීම සඳහා සාක්‍ය ජනපදයේ කිඹුල්වත්පුරේ නගර මැද්දේ සන්තාගාර ශාලාවක් අභිනවයෙන් ඉදිකලා ඒ ශාලාවේ වැඩ සිටින්නට අපි භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරනවාය කියලා ආරාධනා කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිහඬව තුෂ්ණීභූත භාවයෙන් ඒ සාක්‍යයන්ගේ ආරාධනාව පිළිගෙන වදාළා.
ආරාධනා පිළිගත් කල්හි මේ රජවරු බලව සතුටට පත් වෙලා මේ ශාලාව දැන් සකස් කරන්න ඕන පිරිසිදු කරන්න ඕන කියන අදහසින් ඇවිල්ලා හැමදෙනාම එකතු වෙලා මුලින්ම ගොම පිරිබඩ කළා අනතුරු පා තබූතන සලකුණු පේන විදියට සිවුදෑ ගඳින් ආලේප කොට ඒ මතින් පැදුරු ඇතිරිලි ආදිය බිම ඇතිරුවා ඒ ශාලාවේ මැද කනුවට පිටලා මාර්ග බුත්තාසනේ පැනෙව්වා මනෝරම්‍යෝ සිනිඳු මෘදු ඇතිරිලි ඒ මත ඇතිරුවා අතුපාට කොට්ටයක් භාග්‍යවතුන් වහන්සේගේ ආසනේ මත තැබුවා ඉහලින් රන්තරු රිදීතරු මැසෝ විසිතරු වියනල් බැඳ ගලදුම් මල්දම් පන්දම් ආදී අලංකාර කළා ආත්පස ප්‍රියන් 12ක් තැන මල්වැල් එල්ලුවා ප්‍රියන් 18ක් තැන වටතිර වලින් තිසරයක් දුරට වට කළා පසපස විත්තියට පිටලා විශ්වන්වාසලා සඳහා පළඟ ආසන පුටු ඇඳි පුටු ඇඳ පුටු ආදී පණවල සොදු ඇතිරිලි අතුරවා නැගෙනහිර විත්තියට පිටලා ගී පිරිසට කෙලි සහිත මූතුරුන් අතුරා හංස පියාටු ආදී පුරවපු කොට්ට දැකුවා මෙසේ වේසම බලා නිසාලාව අලංකෘතව සරසලා මුළු රැය පුරා ධර්මයේ ශ්‍රවණය කරනවා එක නදහසින් බුදුරජාණන් වහන්සේට විශ්වනි මහා සංඝරත්නයට උපාසක උපාසිකාවන්ට මේ ආසන පනවාගෙන මේ පිරිස බුදුරජාණන් වහන්සේටත් සංඝරත්නයට ස්වාමීන් වහන්සේලාට කිසිසේ කැමතිසේ අත්පාදෝවණය කරන්නට ඒ වගේම පරිහරණයට පානය කරන්න වෙන වෙනම භාජනවලට විශාල භාජනවලට නිල්මැණි වගේ පිරිසිදු වතුර පුරවලා සුවඳවත් වෙන නයික් මල් එහි තැන්පත් කරලා සුවඳ සුනි යොදලා කෙසෙල් කොළ වලින් වහලා තැබුවා ශාලා ආලෝකමත් කරන්නට රිදීමේ අත්තරම්මේ කඳේ තෙල් පහන් තැන් තැන දැල්ලුවා ඒ ශාලාව පමණක් නෙවෙයි ඒ මුළු කිඹුල්වත් පුරේ වීති ඇමදල පිරිසිදු කරලා කොඩි දජ පතාක නම් වල පුන්කලස් ආදිය තබල කෙසෙල් ගස් ආදිය සිටවල බොහොම ලස්සනට අලංකාර කළා ඒ පාරවල් දිගට පහන් දැල්ලුවා මතක් කළා අනබරයක් කෙවුව කිලිබොන දරුවන්ට කිලිපුවා ඒ දරුවන් ආහාර කවල නිදි කරවන් උස්සනින් අද කතා කරන්න එපා අද එක රැයකට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ නගරේ වැඩ සිටිනවා ඒ බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවයම කැමති කියලා මතක් කිරීම මේ නගරවැසියන්ට සිදු කළා එහෙම කරලා බුදුරජාණන් වහන්සේ වෙත ගිහින් හවස් භාගයේ හැන්දෑවේ භාග්‍යවතුන් වහන්සේට වැඩම කරන්න කාලය දැන්නවා එසේ මතක් කළාට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලා රසින් ගනරන් කොබිලාර පුෂ්පවර්ණේ යුත්පත් දෙපට සිවුර දෙපට අඳිනේ කතුරි නෙළුම් මලක් කපන්නා මෙන් සකසා නාභිය දෙදෙන කියන තුන් මඩුළු වසා ඇද පෙරවා රන්දම් වලකින් නෙළුම් මල් කලබක් වට කරන්නා මෙන් විදුලිය වැනි බදපටිය බැඳ රන් කම්බිලියකින් ඇත්කයක් වසන්නා මෙන් ප්‍රියන් සියයක් කුස රන් පර්වතයකට පබළු දලක් එල්ලන්නාක්සේ රන් සෑය රන් කම්බිලි වැස්මක් ඉවත් කරන්නා මෙන් ගමනේ යෙදුණු පුන්සඳ රන් බලාකුලින් වසන්නාක් මෙන් රන් පර්වත මත උණු ලාරස ඉසින්නාක් මෙන් චිත්‍රකූට පර්වත මුදුන විදුලියෙන් වට කරන්නාක් මෙන්ද සක්වල මහමෙර යුගන්තර සහිත මහපොළොව සලවාගත් නුගගෙඩිවන් උතුම් රන් පාංශ කුල චීවරය පුරවා ගඳකිලි දොරින් වැඩම කළා රංගුවාවකින් සිංහයකු මෙන්ද උදේ පර්වත මුදුනේ පූර්ණ චන්ද්‍ර රාජයා මෙන්ද නික්ම ගඳකිලි ඉදිරි පිට වැඩ සිටි සේක ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙන් මේකුළු මුවෙන් නික්මෙන විදුලිය රැයන් මෙන් රැස් නික්මී රන් රැස් ධාරාවෙන් නැවි රන් පැහැගත් පත්‍රමල් පල කඳන් ආලෝකමත් වුණා එකෙනි තම තමන් වහන්සේලාගේ පාත්‍ර සිවුරුගත් මහා සංඝරත්නය භාග්‍යවතුන් වහන්සේ පිරිවරා ගත්තා එසේ පිරිවරාගත් ඒ භික්ෂුන් වහන්සේලා අඩු ආශායති උතුමන් වහන්සේලා ලදදේ සතුටු වන උතුමන් වහන්සේලා විවේකී ඇලුණු උතුමන් වහන්සේලා ඇරඹ වීරය ඇති නපුර වචන ඉවසන සුළු පවට චෝදනා කරන පාපයට ගරිහා කරන සීල සම්පන්න සමාධි සම්පන්න
ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සම්පන්න ඒ ස්වාමීන් වහන්සේලා එවැනිම වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රන් කම්බලියකින් වට කරන ලද්දාක් මෙන් රන් බඳ ඇති රන් පියුම් ගැබකට වන් රන් නැවක් මෙන් ප්‍රවාල වේදිකාවේ වට කරන ලද්දාක් මෙන් රන් පහෙන් බබලන්නා වූ ඒ සාරිපුත්ත මහමුගල ආනන්ද නන්ද රාහුල ආදී මහරහතන් වහන්සේලාද පාංශ කුල චීවර පෙරවාගෙන මණික් සන්නාය කැඳගත් මහා ඇතුන් මෙන් ඒ බුදුරජාණන් වහන්සේවම පිරිවරා ගත්තා. උන්වහන්සේලා වැමෑරු රාග ඇත්තෝය, බිඳලු කෙලෙස් ඇත්තෝ, ලිහුක් අවුල් ඇත්තෝ සියලු බැඳීම් කුලයන් කෙරේ ඝණයන් කෙරේ නොයලුනා වූ බැඳීම් නැත්තා වූ මෙසේ භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේද වීතරාගීව වීතරාගී වූම ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරා ගත්තා. තමන් වහන්සේ වීත දෝෂීව වීත දෝෂී වූ ද්වේෂය දුරු කළා වූ ශ්‍රාවකයන් වහන්සේලාවද තමන් වහන්සේ මෝහය දුරු කරගෙන මෝහය දුරු කළා වූ ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරා ගත්තා. තමන් වහන්සේ ලෝතුරා බුදුව භවසුත බුදුවරුන් විසින් පිරිවරා ගත්තා. එත්තින් වැසුණු ප්‍රේමයෙන් ප්‍රේමයෙන් වැසුණු කෙමියමෙන් අටදහසක් ඇතුන් විසින් පිරිවරණ ලද චද්දන්ත හස්ති රාජ්‍යයාසේ අනුදහසක් හංසයන් විසින් පිරිවරණ ලද ධෘතරාෂ්ට හංස රාජ්‍යයාමෙන් සේනාකයන් පිරිවරණ ලද සක්විති රජුමෙන් පිරිවරණ ලද හාරිත මහා බ්‍රහ්මයාමෙන් තරුගණයා විසින් පිරිවරණ ලද පූර්ණචන්ද්‍රයාමෙන් අසම වූ බුද්ධ වේශයෙන් අපරිමාණ වූ බුද්ධ විලාශයෙන් කපිල වස්තුවරට වැඩම කරන්ට යෙදුණා. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ සිරුරේ ඉදිරිපසින් රන්වන් රශ්මියක් නැගී රියන් 80ක් පෙන විහිදුණා. සිරුර පසුපසින් දකුණු පසින් වම් පසින් රන්වන් රැස් නැගී රියන් 80ක් තරම් දුර විහිදුණා. ඉහළින් කේශාන්තයේ පටන් සියලු කෙස් රැලි වලින් මොනර ගෙලවන් රශ්මිය නැගී ගුවන් තලයේ රියන් 80ක් පෙන් විහිදුණා. යට පාතලෙන්ද පබළුවන් රැස් නැගී ඝන පොළවේ රියන් 80ක් පෙන් විහිදුණා. මෙසේ හාත්පස රියන් 80ක් පවන තැන සවනක් බුදුරැස් බබලමින් රන් දඬුවැට පහණින් නික්ම අහසට පැන නැගී දැලක් මෙන් සිරුමහා දිකට මහමෙරින් නික්මුණු විදුලිය මෙන් නික්මුණා. සියලු දිසාව රන් සපුමල් විසිරුවනු ලබන්නාක් මෙන් රන් කලයේ නික්මුණු රන් දිය දහර ඉසින්නාක් මෙන් දිගහරිනාල රෙද්දෙන් වට කරන ලද්දාක් මෙන් වේරම්භ වාතයෙන් ඔසවනු ලද කිනිහිරි මල් රොණින් ගැවසුනාක් මෙන් පෙනුණා. භාග්‍යවතුන් වහන්සේගේ අසු අනුව්‍යංජන ව්‍යාම ප්‍රභා දිතිස් මහා පුරුෂ ලකුණින් දිලිසෙන සිරුර නැගුණු තරුවක් මෙන් විකසිත වුණු පියුම් මණයක් මෙන් පිපි වැනි ගිය යොදුන් සියයක් වූ පරසතු මලක් මෙන් පිළිවෙලින් තබන ලද දෙතිස් චන්ද්‍ර රාජයන්සේ දෙතිස් සූර්යාසේ දෙතිස් චක්‍රවර්තීන්ගේ දෙතිස් දේවරාජයන්ගේ දෙතිස් මහා බ්‍රහ්මයන්ගේ ශ්‍රීය අභිභවමින් බැබළුණා. යම්සේය දස පාරමිතාවන් දස උපපාරමිතාවන් දස පරමත්ත පාරමිතාවන් පුරන් ලද සමතිස් පාරමිතාවන් කල්ප සිය දහසකට වැඩි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය තිස්සේ දුන්දන් රැකිසි කලනදම් මේ අද්භව එකතැන විපාක දෙන්නට ආව වගේ නැව දහසක බඩු එක නැවකට පටවන කලක මේ ගැල් දහසක බඩු එක ගැලකට පටවන කලක මේ ගංගා 25ක ජලයේ එක මුවදොරකට රැස් වුණාසේ ඒ බුදු සිරියෙන් බබලන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙන් නොඑක් දහස් ගණන් දඬුවැට පහන් ඔසවනු ලැබුවා. පසුපසින් දෙසේම පහන් ඔසවනු ලැබුවා. වම් පසද දකුණු පසද පහන් ඔසවනු ලැබුවා. දෑසම සපු මලිගිය රතුපුල් නිලුපුල් මූණමල් සිතුවර මලින්ද නිල්කහ ආදී වර්ණයන්ගේ යුත් සුවර සුණු වලින්ද සතර මහත් දීප වැස්සෙන් විසිරුවන ලද වැසි දහරාමෙන් විසිරී ගියා. පංචතූරේ භාණ්ඩහණින් බුදුන් දහම් සඟුන් තුති ගුණ යුත් ගෝෂාවෙන් සියලු දිසා පිරී ගියා. දේව මනුෂ්‍ය නාග සුපර්ණ ගන්ධර්ව යක්ෂ ආදීන්ගේ ඇස් අමා පැන් ලද්දාක් මෙන්නුනා. මෙතැන් සිට පදසීයකින් දහසකින් බුදු ගුණ වර්ණනා කරන්න ගමන් විලාශය වර්ණනා කරන්න වටිනවා. එවං සබ්බංග සම්පන්නෝ කම්පයන්තෝ අසුන්දරං
अहेतयन्तो पानानि याति लोक विनायको मेसे सियलु अंगेन युतु लोकनायकयानो दिरण कंपा करमिन पेनतियन नोवेसा वैडम करति दक्षिणं पटमं पादं उत्तरंतो नरासवो गच्छन्तो सिरि संपन्नो सोबते दीपदुत्तमो दकुनुपा पलमोसवा सिरि संपतिं युतो वडना दीपदोत्तम बुदुरजानन वासे बबलन सेक गच्छन्तो बुद्धसेट्टस्स एट्टपाद तलं मुदु समं संपुसते भूमिं अजसानुल पलिप्पति गमने देन बुदुरजानन वहांसे की मुदु सुमुदु सिरिपतुल यांसे पुलो सिपगानी एहे दूविली नतरे निन्नंतानं उन्नमति गच्छन्ते लोकनायके उन्नतंच समं होति पटवीच अचेतनं ए भाग्यवतुन वहांसे वडिना काल वलगुडली समवे සිප්පෙත් නැතිවද මහ පොළව සමතලාවේ පාසාන සක්ක රාජේව කටලා කානු කණ්ඨකා සබ්බේ මග්ගා විවච්ඡෙන්ති ගච්ඡන්තේ ලෝකනායකේ ලෝකනාථයන් වහන්සේ වඩිනා කල ගල් කැට කටුකොල් සියල් මගින් ඉවත් වුණා නාති දුරේ උන්දරති नाचा सन्नेच निक्किपं अगट्टयंतो नियाति उपोचानुव गुप्पके वेडि ऐतिनुत वेडि लगिनुत पियवर नोतुलाय दानहिस एस्वट नोगेटे नाति सेगं पक्कमति संपन्न चरणो मुनि नचाति सनिकं याति गच्छमानो समाहितो इच्छाचरण गुणें युत ए भाग्यवतुन वहांसे समाहित सित्तताहु इता वेगेंद इता सेमिंद वैडम नकरति उत्तं अधोच तिरियं दिसंच वीदिसं तता नपेक्कमानो सोयाति युगमत्तं निपेक्कति උඩද යටද සරසද අවට දෙසද නොබලයි වියගසක් පමණ දුර බලයි නාග විකන්ත චාරෝසෝ ගමනේ සෝබතේජිනෝ චාරුං ගච්ඡති ලෝකංගෝ ආසයන්තෝ සදේවකී එක්කමණින් වඩන ගමන පොබණේ දිව්‍යා සහිත ලෝකයා සතුටු කරමින් වඩන ගමන සොඳුරුයි उसब राजाव सोबंतो चतुवारीव केसरी तोसयंतो बहु सत्ते पुरसित मुपागमी उसब राजे कुमिंद सिंह राजे कुमिंद बहु जनया सतुट करमिं भाग्यवतुन नांसे नगर एट वैडम कलसेक सेक सूत्र अट्ट कतावे में बुद्रजान नांसेगे ගමන් විලාශය වර්ණනා කරලා තියෙන්නේ ඒ ආකාරයට. මේ බුදුරජාණන් වහන්සේ ගුණ කොපමණ කිව්වත් අවසන් කරන්න බෑ. බුදුමුවකින් නමුත් ජීවමාන කාලයේ පුරා එක පැහැර එක දිගට බුදු ගුණ දේශනා කළත් බුදු ගුණ අවසන් නොවීම මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා බව සඳහන් වෙනවා. මෙහි මහත් ගමන් විලාශයෙන් ආනුභාව සම්පන්නව ජනතාව විසින් පිරිවන් ලදුව කන්දදොන් සුවඳ මල්ලාදී පිදුම් ලැබමින් බුදුරජාණන් වහන්සේ සන්තාගාර ශාලාවට වැඩම කළා. වැඩම කළ දෙපා දෝවණය කරවාගෙන මැදුම් තැඹට කනුවට පිටලා පිහිටුවා තිබු පනවා තිබුණු අලංකාර බුද්ධාසනයේ වෙත වැඩම කරලා මොහොතක් සිටගෙන නිසල්මන් වැඩ ඉඳලා නැවත ඒ ආසනයේ වැඩ සිටියා. විශ්වන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ පසු කරගෙන ගිහිල්ලා බටහිර බිත්තියේ පිටලා නගර නිර දිසාව බලා බුදුරජාණන් වහන්සේ පෙරටුකටගෙන පසුපසින් වැඩ සිටියා. උපාසක පිරිසත් පාදවණේ කරගෙන ශාලාවට ඇතුල් වෙලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දෙසට මුහුණලා
නැගෙනහිර පිටියට පිටලා බටහිර බලාගෙන වාඩි වුණා. හරියට මේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි රන්සලුවකින් පිසදමන ලද රන් කිලිමයක් වගේ ඒ තරම්ම සෝභමානයි. පැරණි ආචාර්යවරු මේ විදියට බුදු කුණ වර්ණනා කළා තියෙනවා. ගන්ත්වාන මණ්ඩල මාලං නාග විකන්ත වාරණෝ ඕභාසයන්තෝ ලෝකංගෝ නිසීදී පරමාසනේ. එක්කමණින් අනැතකමෙන් වටමලුවට වැඩම කොට හාත්පස බබළුවමින් උතුම් අසුනේහි වැඩ උන් සේක. නහින් නිසින්නෝ වර ධම්ම සාරති දේවාති දේවෝ සත පුඤ්ඤ ලක්කනෝ බුත්තාසනේ මච්ච ගතෝ විරෝචති සුවන්න නික්කං විය පණ්ඩු කම්බලේ. තරදම් සරි දෙවියන්ට දෙවිවු සියක් පින් ලකුණින් හෙදි ඒ භාග්‍යවතුන් වහන්සේ උත්තාසනේ මැද වැඩමුන් කල පඬුවන් සලුපට්ටකේතු රන් ආභරණයක් මෙන් බබලන සීක. නෙක්කං ජම්බෝන දස්සේව තික්කිත්තං පණ්ඩු කම්බලේ විරෝචති වීතමලෝ මණිවේරෝචනෝ යතා. පඩුවන් සලුපටගේතු තඹරන් ආභරණයක්සේ නිමල වේරෝචන මැණිකක්සේ බබලන සීක. මහාසාලෝ සම්පුල්ලෝ නේරු රාජාවලංකතු සුවන්න රූප සංකාසෝ පදුමෝ කෝකාසකෝ යතා. විපුණු සරුකක් මෙත් ලකල මහමිරමෙන් අන්මුවා යාව කණුවක්සේ අන්පිවුමක් මෙන් බබලන සීක. චලන්තෝ දීපරුක්කෝව පබ්බතංගෝ යතාසිකි දේවානං පරිච්ඡත්තෝව සබ්බ පුල්ලෝ විරෝචිත. දැල්වෙන පහන් ගසක් මෙන් කඳු මුදුන ගිනිගෙන පරසතු රුක් මෙන් සුපිපි බබළුණු සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ පෙර යමේදගෙන මැදියම දක්වා ආකාශ ගංගාව ගලා බසින්නාක් මෙන් පෘථුවේ ඕජා වැදගන්නාක් මෙන් මහා දඹගස හිස මතට ගෙන සොලවන්නාක් මෙන් යදුනක් පමණ වූ මේ වදේ චක්‍රයන්තයෙන් මිරිකා මේ පැණි පොවන්නාක් මෙන් කපිල වස්තු වැසි මෙ ජනතාව කෙරෙහි මහ කරුණාවෙන් එදා ආවාස දානේ ආනිසංස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේට මේ තාවකාලිකව නමුත් පූජා කළ ආවාසය සාක්‍යයන්ගේ රැස්වීම සඳහා කියන ජලයේ බෙදා දීමේදී ඒ රැස්වීම පවත්වන්න මරණයක් සිදු වුණොත් ඒ මරණය ගැන සංවිධානය කරගන්න හදපු ශාලාව තමයි මේ සන්තාගාර ශාලාව. එයට පැහැදීමක් තිබුණා අපි භාග්‍යවතුන් වහන්සේට මේ ශාලාව මුලින් පරිභෝග කරවන්නට. දෙවියන්ට දෙවිවෝ බමුණට බබුවෝ මේ මනුස්ස ලෝකයේ ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ අපේ ඥාති ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ. එමණිසයි බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නය පරිහරණය කළාට පස්සේ අපිත් පරිහරණය කරනවා. අපි මගුල් ලකුණක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වැඩම කරවනවයි කියලා මේ වැඩම කළේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ පරිහරණය කරාම බුද්ධ රත්නය මේ වැඩම කළා වෙනවා, පරිභෝග කළා වෙනවා. ශ්‍රාවක සංඝ පිරිස පරිහරණය කිරීමේ සංඝ රත්නයද පරිහරණය කළා වෙනවා. මේ අතුකලක් වුණත් සතරඩියන් පූජා කළොත් මේ ශාසනය වෙත මහා සංඝ රත්නය වෙත මෙත්ම ආනිසංස තිබෙනවාය කියලා විස්තර විභාග විවරණ සහිතව එක යාමයක් පුරා භාග්‍යවතුන් වහන්සේ ආනිසංස කතාව දේශනා කළා. කෙටියෙන් ගාථාවලින් විස්තර කරනවා මේ සේනාසන පූජාවේ ආනිසංස. සීතං උන්නං පටිහන්ති තතෝ වාලනිකානිච සිරින් සපේච මකසේ සිසිරේ චාපි උට්ටියෝ. මේ සේනාසන සීතලද උණුසුමද වනසතුන්ගෙන් සර්පයන්ගෙන් මකුණන්ගෙන් වන ධර්ම ස්පර්ශයෙන්ද වැස්සද වලක්වයි. තතෝ වාතා තපෝ ගෝරෝ සංචාතෝ පටිඤ්ඤති ලේනත්තංච සුකත්තංච ජායිතුංච විපස්සිතුම්. අටක ගොරබීරම් වාත හිරු කිරණ වලක්වයි. රැකවරණේ සුවය සඳහා දැහැන් බව වැඩමට විදසුම් වැඩමට මේ සෙනසුන් සුදුසුයි. විහාර දානං සංගස්ස
अग्गं बुद्धेन वन्नितं विहारे कारे रम्मे वासयत बहुसुते महा संगरत्नेट कुटी पूजा किरीम उतुम दानयक्याई भाग्यवतुन वहन्से विसिन वर्णना करन लदी रमणीय वेहर कुटिया करवा असोपिरु तेंगति बहुश्रुत विश्वन वहन्सेला एहि वासय करवनवा तेसं अन्नंच पानंच वत्सेनासनानिच ददेय उचुभूतेसु विपसन्नेन चेतना ए विश्वं वहन्सेलाट आहार पान सेनसुं चीवर मना सदह सितिं युतु ऋजुगुणयत्ताव सितिं पूजा करनवा ते तस्स धम्मं देसिन्ति सब दुक्का पनूतनं यंसो धम्मं इतन्याय परिनिब्बन्ति अनासवोति एवतुं भिक्षुन वहन्सेला तमन वहन्सेला वडम कर निवन मग सील दुक्नासन दहम मार्गय देशना करनवा ए दहम दत् पैनतियो सीलु केलेसुन नसा अमा महानिवरट पत्तोन्ना මේ ආකාරයෙන් කෙටියෙන් විස්තර කරුමේ ආනිසංස කතාව භාග්‍යවතුන් වහන්සේගේ අප්‍රමාණ බුදුන්වනි පෙර යාමයේ ඉක්මවා මැදියම දක්වා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පවත්වන්නට යෙදුණා. එතරම් ආනිසංසදායක මිසේනාසන පූජාව පිළිබඳ දේශනා කරලා මධ්‍යම රාත්‍රියේ භාග්‍යවතුන් වහන්සේ आनंद स्वामी नहासे अमतुवा अमता आनंदे उबमे साक्यांट शेक प्रतिपदाव देशना करांग केल बुदुरेचानन महासे मता कला आनंद मगे पिटटिका गिरांग विलातने के पिटटिका रिदेनवा एनी समा विवेक गन्नवाय केल प्रकाश कला मितेंदी में आनंद स्वामी महासे तम ऐ में अमतुवे केला अधासा कपिट एतिवेन मुकद මේ ස්ථානයේ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටියා. ධර්ම පුරෝහිත මහමුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී මහා තෙරුන් වහන්සේලාද වැඩ සිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ ඇමතුවේම ආනන්ද ස්වාමීන් වහන්සේට. මේ බුදුසසුනේ දහම් ඇස බඳු රතනාකරයක් බඳු අග්‍රපස්ථායකයන් වහන්සේ වූ සතිමත් දිතිමත් ගතිමත් උතුම් ගුණ සමන්වාගත වූ මේ උතුම් ධර්මය හදවතෙහි දරාගත්තා වූ ඒ සාක්‍යයන්ගේ ඥාති ශ්‍රේෂ්ඨ වූ ආනන්ද ස්වාමීන් වහන්සේටමයි බුදුරජාණන් වහන්සේ මේ ආරාධනාව කළේ. සාක්‍යයන්ට මෙහෙම හිතුණා. अपगे ज्ञातश्रेष्ठ तुम लोकाग्रु भाग्यवत अरिहत सम्मा संबुदुरजानन वहन्से अपट मुलिन धाम दिसला बुदुरजानन वहन्से टिकप विवेक दान्न वना अपे ज्ञातश्रेष्ठयान वहन्से वन नमक वन आनंद स्वामीन वहन्से टत अपट बगटिका कियन दिन वन होंदाय केल अधासा पाल वन एकट हेतु अंतपुर वसी बिसोरु किसीदा विहारेट गिहिल्ला ඒ ආනන්ද ස්වාමීන් වහන්සේගේ බණ අහලා නැහැ. රජවරු රජකුමාරවරු උපාසකවරු නම් නිරන්තරයෙන් විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙනුත් ආනන්ද ස්වාමීන් වහන්සේගෙනුත් මිහිරි දහම් කතා අහලා තියෙනවා. දැන් එහෙම යන්න බැරි වෙච්ච පිරිසට අද මේ ඉතා මිහිරි හරින් දහම් දෙස බොහෝ අයගේ ප්‍රියමනාප වූ විශ්වන් වහන්ස නමක් වන ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බණ ටිකක් අහන්න නැත්තම් කියලා කලින්ම හිතලා තිබුණා. ඒ හිතත් දකිමින් බුදුරජාණන් වහන්සේසේ ආරාධනා කළා. එසේම සේක ප්‍රතිපදාව දේශනා කරන්නට ආරාධනා කළේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවිදි වූ තැන් පටන් මුලින්ම සෝතාපන්න ඵලයටයි පත් වුනේ. අර්ථ ධර්ම නිරුත්ති පටිභාන සහිත සිව්පිලිසිඹියාලාභී සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු වශයෙන් මේ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළේ. ධර්මයේ දරාගත්තේ ධර්මතාවයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ කිසිම කාලයක නිකලස් සිත් ඇති රහතන් වහන්සේගේ නිති උවටන ලබන්නේ. ඒ නිසායි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පලක්ෂයක් ප්‍රාර්ථනා කරගෙන ආපු
අග්‍රපස්ථාය ධර්ම භාණ්ඩාගාරික තනතුර ලැබමින් සෝතාපන්න ඵලයේ පිහිටා අවුරුදු 25ක් මේ උපස්ථානයේ දෙහිතක් නැතුව එක හිතින් සිදු කළේ. එම නිසා මේ ආනන්ද තෙරුන් වහන්සේ සේක ශ්‍රාවකේ සේක කියන වචන තේරුම මේ දේශනාවේ නම සේක සූත්‍රයේ හික්මෙන්නා කියන අර්ථයයි. නිවන් මඟ හික්මන අර්ථයේ සේක කියනවා. සෝවාන් මාර්ග, සෝවාන් ඵල, සකදාගාමී මාර්ග, සකදාගාමී ඵල, අනාගාමී මාර්ග, අනාගාමී ඵල, අරිහත් මාර්ගය කියන අවස්ථා හත තුල සිටින ආර්ය ශ්‍රාවකයා සේක ශ්‍රාවකයා වශයෙන් හඳුන්වනවා. අසේක ශ්‍රාවකයා කියන්නේ රහතන් වහන්සේ. මේ දෙකම නැති අය නේවසේක නාසේක කියලා කියනවා. දැන් මෙහි ආනන්ද තෙරුන් වහන්සේ සේක ශ්‍රාවකෙක්. මහා නාම සාක්‍ය පුත්‍රයා ප්‍රදාන රජතුමා ප්‍රදාන මේ බොහෝ දෙනා සෝවාන් ආදී මඟපර ලැබුවා. ඒ අය සේක ශ්‍රාවකයෝ. නම් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේ ඥාතිවරුන්ට සේක ශ්‍රාවකයන්ට මේ ප්‍රතිපදාව කියා දෙනකොට ස්වාමීන් වහන්සේ දන්න ප්‍රතිපදාවන් නිසා වෙහෙස නොවි කියා දෙනවා. ආනයත් ගමන් කරපු කර ගමන් කරන ප්‍රතිපදාවන් නිසා ඒ අයත් වෙහෙස නොවි ශ්‍රවණය කරනවා. ආනේ හේතු වෙනුයි සේක සූත්‍රයේම දේශනා සේක ප්‍රතිපදාවම දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ආරාධනා කළේ. ආනන්ද ස්වාමීන් වහන්සේම තෝරගත්තේ ඥාතීන්ට ප්‍රිය නිසා. එසේ බුදුරජාණන් වහන්සේ මේ පැනවීම කළා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ මේ පූජාවෙන් බලාපොරොත්තු වෙන්නේ සාක්‍යයන් වැඩිමක් වර්ධනයක් මංගල්‍යයක්. මේ ශාසනයේ වැඩෙන ප්‍රතිපදාව නම් සේක ප්‍රතිපදාව නිවන් මඟ පූර්ණ වේ ප්‍රතිපදාවක්. එසේ සම්පූර්ණ නිවන් මඟම මේ සූත්‍ර දේශනාවේදී ඔබට ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ නිවන් මඟ පැහැදිලිව පිළිසිදුව ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ අපට දේශනා කොට වදාළේ බුදුරජාණන් වහන්සේගේ ආරාධනාවෙන්. එසේ බුදුරජාණන් වහන්සේගේ පිට ගිලන් නොවේ ඇයි? බුදුරජාණන් වහන්සේ අර්ථ කීපයක් හේතුතුලා. එක අර්ථයක් තමයි මේ ඥාතීන් බලාපොරොත්තු වුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා ටිකක් විවේක ගන්නව නම් හොඳයි කියලා කුඩා කැපව වැඳක් අර ශාලාවේ පැත්තකින් වටතිරවලින් වට කරලා රන්දල් රන්තරු ත්‍රිතරු වෙල්ලපු වියන් බැඳලා බොහොම හොඳින් පනවා තිබුණා. පැන් ආදී පනවල පහනක් දැල්වල සුවඳ තෙල් වලින් එහි පනවා තිබුණා. එහි බුදුරජාණන් වහන්සේ සැතපුණොත් හොඳයි කියලා අදහසකුත් තිබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ශාලාවේ දොරකඩ ඉඳගෙන මේ මැදුම් පිටර කණුව දක්වාම තිබෙන බුද්ධාසනය වෙත සක්මණි වැඩම කළා. සක්මණි වැඩම කරගෙන විත් ඒ ආසනය ළඟ හිටගෙන හිටියා. ඉරියව් දෙකක් එතකොට පරිහරණය වුණා. අනතුරුව එක යාමයක්ම වැඩ හිඳගෙන දහම් දෙසෝ දැන් ඉරියව් තුනකින්ද පරිහරණය වුණා. එක ඉරියව්වක් ඉතුරුයි. දැන් මේ ඥාතීන්ගේ මේ පූජාව මහත්ඵල කරන්න මේ ශාලාව අද සිරිවිරියවෙම පරිහරණය කරනවා කියන අදහසින් සැතපී මීරියවෙම පරිහරණය කරන්නයි බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාව ගත්තේ. ඒ වගේ වර්ෂ 6ක් අධික දුෂ්කර ක්‍රියා කිරීමෙන් භාග්‍යවතුන් වහන්සේ කයි වාතාවාදයක් පැනනග තිබුණා. එසේම කර්ම විපාකයක ශේෂී භාග වශයෙන් බුදුරජාණන් වහන්සේට පිටේ අමාරුවක් තිබුණා. ඉතී ආබාධයත් මුල් වුණා මෙතෙන්දී. ඒ කාරණා කරුණු කාරණා සිහි කරලයි බුදුරජාණන් වහන්සේ මේ ආරාධනා කළේ ආනන්ද ඔබ සාක්‍යයන්ට සේක ප්‍රතිපදාව දේශනා කරන්න. මගේ පිට ටික රිදෙනවා මං පොඩ්ඩක් විවේක ගන්නම් කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධාසනයේ නැගිටලා ඒ පණවා තිබූ කැප සරුප්පු ඇඳ මතට වැඩම කොට දකුණු ඇලේ සිංහසේයාවෙන් සිහිනුවණින් සැතපී වදාළා. අනේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මමාතෘකා කරපු සූත්‍ර පාඨයෙන් මහා නාම සාක්‍ය පුත්‍රයා ඇමතුවා. ඉත මහා නාම අරිය සාක මහා නාමය මෙහි ආර්ය ශ්‍රාවකයා. සීලවා හෝති සිල්වත් වේ. පාතිමොක්ක සංවර සම්මුත්තෝ. පාතිමොක්ක සංවර සීලේ යුක්ත වේ. විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ. ආචාර ගෝචර චාරිත්‍ර වාරිත්‍ර ධර්මයන් සමන්නාගත වේ. අනු මත්තේසු වංචේසු බය දස්සාමි. කුඩා මහත් වරදෙහි බය දක් අනුමාත්‍ර වරදෙහි බය දකිමි. සමාදා සික්කති සික්කා පදේසු. සමාදා වූ ශික්ෂා පදයන්හි හික්මෙන්නේ. ඒවං කෝ මහා නාම අරිය ශ්‍රාවකෝ සීල සම්පන්න වූති. මෙසේ මහා නාම ආර්ය ශ්‍රාවකය සීල සම්පන්න වේය කියලා ස්වාමීන් වහන්සේ සේක ප්‍රතිපදාවේ කරුණ 15ක් තියෙනවා. ඒ කරුණ 15න් පළවෙනි කරුණ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තමයි මෙහි විස්තර කරන්නේ. මේ සේක ප්‍රතිපදාව කියන්නේ අරිහත්ත්වයට දක්වා සෝවාන් ආදී ආර්ය ශ්‍රාවකයන් පිළිපදින
ප්‍රතිපදා. ඒ වගේම සෝවාන් නොවුනත් අනෙකුත් ශ්‍රාවකයන්ුත් මේ ප්‍රතිපදාව දියුණු කළ යුතුයි. පිළිවෙලින් දියුණු කළ යුතු වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීල, භෝජනේ පමණ දැනීම, නිදි බැරීම, ශ්‍රද්ධා, පවට ලැජ්ජාව, විපාකයට බය, දහම් දැනුම, වීර්ය, සිහිය, ප්‍රඥාව, ප්‍රථම ධානය, දෙවන ධානය, තුන්වෙනි ධානය, සතරවෙනි ධානය. සීල, සමාධි, ප්‍රඥා පිළිවෙලින් වැඩෙන ආකාරයට මේ ප්‍රතිපදාව සම්පූර්ණ වෙනවා. දැන් විචාචරණ සම්පන්න ගුණේදී භාග්‍යවතුන් වහන්සේ ගුණ අතර විස්තර කරනවා. චරණ ධර්ම 15 වශයෙන් විස්තර කරන්නේ මෙසේක ප්‍රතිපදාවය කියනා වූම කරුණ 15. මේ දේශනාවේ පළවෙනිම කරුණ අද අපි මේ දේශනාව විස්තර කරන්න බලාපොරොත්තු වෙන අවශේෂ කරුණු දෙවනි දේශනාවේදී හෙට දිනේදී ඔබට ශ්‍රවණය කරන්නට ලැබේ. ඒ පළවෙනි දේශනාව අනුව විශ්වන් වහන්සේලාගේ සීලය කෝටියක් සංවර සීලයයි. 9180 කෝටි 50 ලක්ෂ 36 දහසක් ණය ක්‍රමයෙන් සමන්නාගත වන මේ භික්ෂු ප්‍රතිමෝක්ෂය ශික්ෂාපද 227 කින් සමන්නාගත. විශ්වමින් වහන්සේලාගේ ශික්ෂාපද 311 කින් සමන්නාගත. අති මොක්කං අති පමොක්කං අති සෙට්ටං ඉතා උතුම් සීලේ මොක්ෂයට පමුණවන සීලය යන අර්ථයෙන් මේ ප්‍රතිමෝක්ෂ සංවර සීලය අර්ථවත් වෙනවා. ආදිමේත මුකමේත පමුකමේත කුසලානන්ද මාන තේන උච්චති පාතිමුක්ක සියලු කුසල ධර්මයට මුල්වන අර්ථයෙන් පාතිමුක්ක නම් වෙනවා. මේ පාතිමෝක්ෂයේ දේශනා කළ තියෙන ಉದ್ದೇಶ පහකර නිදාන ಉದ್ದೇಶේ පරාජික ಉದ್ದೇಶේ සංඝාසයේ ಉದ್ದೇಶේ අනියත ಉದ್ದೇಶේ විත්තර ಉದ್ದೇಶේ ඒ ಉದ್ದೇಶීන් ක්‍රම පහයි. ආපත්‍ති ස්කන්ධ හතක් තියෙනවා. පරාජික පරාජයන් තීති පරාජිකෝ ශික්ෂාවෙන් සාසනයෙන් පැරදුනේ පරාජික නම් වෙනවා. දෙවනි ආපත් එවත් ස්කන්ධේ එවත් කොටස සංඝාදි ශේස සංඝෝ ආදිමිචේ ශේසේන ඉච්චිතබ්බෝ සංඝාදි ශේසෝ. මේ වර්ධකලා මුලදි පිරිවෙස් ලබන්නටත් මැලදි මානත ලබන්නටත් අගදි අබ්බාහන කර්මය කරන්න කියන මේ තුන් තැනදිම විශේෂයෙන් පිරිවෙස් මානත ආදියට සතර නමක් පමණ අබ්බාහන කර්මයේ උපසම්පදා දේශුම් 29කට වඩා සීමාව සිටිය යුතු වන නිසා මුල මැද අග තුන් තැනම සංඝයා අවසි වන නිසා සංඝාදි ශේස නම් වෙනවා. තුලසි ළඟට දේශනාගාමිනී එවත් වලින් ප්‍රධානම විශාල මැවත වෙන්නේ තුලසි. තුලෝ අච්චයෝ තුල්ලච්චයෝ සංඝ පිරිස ස්වාමීන් වහන්සේලා අතර දෙනමක් විසින් එවත් දේශනා කරද්දී දේශනා කරන්න පුළුවන් දේශනා කළ පිරිසුදු වෙන්න පුළුවන් විශාල නැවත් කොටසට කියන තුලසි අවතක් කියලා. එසේ පචිති පාතේති කුසලං චිත්තං පාචිත්‍ය කුසල් සිත පහළ හැරෙන ක්‍රියාව පචිති නම් වෙනවා. පාටිදේශනීය පටිදේශේ තබ්බු පාටිදේශනීය නින්දා කළ යුතු වරදට පටිදේශනීය කියලා පාටිදේශනීය කියලා කියනවා. හයවෙනි එවත් ස්කන්ධේ දුෂ්කට එවත දුක්ඛ කතං දුක්කට නොමනා ක්‍රියාව වැරදි ක්‍රියාවට කියන දුෂ්කට කියලා. හත්වෙනි එවත් ස්කන්ධේ එවත් කොටස දුබ්බාසිත දුරා බට්ටන් දුබ්බාසිත නොමනා වචනේ දුබ්බාසිත නම් වෙනවා. මේ ආපත්‍ති ස්කන්ධය මේ විදිහට වර්ග කරනවා. පරාජිකා 4 සංඝාදි ශේස 13 අනියත සිකපද 2 නිසගි පචිති 30 සුත්ත පචිති 92 පාටිදේශනීය 4 සේකියා 75 අධිකරණ සමත 7 සියල 227. ඉතින් මේ මම ගණන් සහිතව ඔබට ප්‍රකාශ කළේ මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක විශ්වන් වහන්සේලා විශ්වමින් වහන්සේ උපසම්පදා සීලයට පත් වෙනවායි කියලා රකින්න નિયમિત ශික්ෂාපද ගණන වචනේ ගන්නේ. ඒත් අපිට ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕන මේ ස්වාමීන් වහන්සේලා මහා සීලයක් දරා සිටිනවා. ගිහි ශ්‍රාවකවට අපිට මෙවැනි සීලයක් නැහැ. අපිට තියෙන පංච සීලාදී සීලයක් ඇති. නමුත් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කරුණේ ගිහි ඔබත් ගිහි ජීවිතය තුළ පංච සීලේ පරිපූර්ණ කරන්නට ඕන. පොයට අටසිල් සමාදන්ව රකින්න ඕන. ගහට දසසිල් රකින්න. සමහර පිරිස් වස්තුම් මාසේ පාටිහාරී උපෝසතේ නමින් වස්තුම් මාසෙම දසසිල් සමාදන්ව භාවනා වඩන පිරිස් ඉඳලා තියෙනවා. අතීතයේ විශේෂයෙන් දැන් උනත් ඉන්න පුළුවන්. ඉතින් එහෙම කරනවා. ඉතින් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ නිවන් මාගේ පළවෙනි පියවර වශයෙන් සීල ශික්ෂාව පිරිසුදු කරගන්න.
සීල ශික්ෂාව මැනවින් පිරිසිදු වුණොත් තමයි සමාධි ශික්ෂාව පිරිපුන්නේ. සමාධි ශික්ෂාව පිරිපුන්නොත් තමයි විදර්ශනා ඥාන කියන ප්‍රඥා ශික්ෂාව දිනු කරලා සෝවාන් මගපල ආදී මාර්ගඵල වලට පත් වෙන්න පුළුවන්. මේ නිවන් මඟ ඉතාව පිළිවෙලකට පැහැදිලිව යන්න ඕන ගමන. මේක කලබල වෙලා යන්න පුළුවන් ගමන නෙවෙයි. බොහොම සංසිඳීමෙන් යන්න ඕන ගමන. මේ ධර්මදේශනා සූත්‍ර දේශනා වාර අපි ඔබට පවත්වන්නේ භාග්‍යවතුන් වහන්සේ අපට කුමක් වදාළ සේක්ද? සසර ගමනේ සාරාංශ කල්පලක්ෂය තිසේ පාරමී පුරල ඒ අවබෝධ කරගත් අවබෝධ ඥානයේ මහිමය කුමක්ද? කොතරම් විසිතුරුයිද? එනම් මේ බුදුරජාණන් වහන්සේගේම දේශනාව නිවේද ශ්‍රී මුක දේශනාවයි. දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හිතන්න බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලයේදී මාර පරාජය කරමින් පාරමී බලපුරා එදා මේ ධර්මය අවබෝධ කරේ නැත්නම් කිසිදු ශ්‍රාවකයෙකුට මේක දේශනා කරන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ස්වාමී ධර්මයේ මුල ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයමයි මේ ශ්‍රාවක මහරහතන් වහන්සේලා විශ්වන් වහන්සේලා නැවත එසේම මේ දේශනා කරන්නේ. එහෙනම් මවකගේ පුතා කාටදයිති? ඒ මවටමයි. ඒ වගේ ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෝ අයිති වෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේටමයි. ඒ ශ්‍රීමුකයෙන් දේශනා වූ දහම් කරුණු ශ්‍රාවකයන්ටත් අයිති. ඒ ශ්‍රාවකයෝ භාග්‍යවතුන් වහන්සේ පෙරමුණෙහිලා මතුකොට පෙනනවා භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළසේක. ඒකයි ඒවං මේ සුතං කියන වචනය ප්‍රථම ධර්ම සංගායනාවේදී විශේෂයෙන් ආනන්ද මහරහතන් වහන්සේ එක්කලේ සාස්ෘ ගෞරවය පිණිසයි. මේ මාගේ දෙයක් නොව අපසරණ ගිය අපගේ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි දේශනාවයි. ඒ දේශනාව අහලා අපි නිවන් අවබෝධ කළේ, අපි රහත් උනේ ආන්න ඒ නිහතමානී බවමයි ඒ උතුම් රහතන් වහන්සේලා පල කළේ. අපිත් ඒ වගේ අනතමානී අපට බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශන ආනන්ද මහෞත්තමයන් වහන්සේ අටපාඩමේ තබාගෙන මනා පිළිවෙලකට ගලපා මේ සූත්‍ර විනය අභිධර්ම තුන් පිටකේ ලහ සංග්‍රහ වුණා. ඒ සූත්‍ර පිටකේ නිකාය පසෙන් මජ්ක්‍ධිම නිකායේ දෙවනි සූත්‍ර දේශනා 50ක් මජ්ක්‍ධිම 50ක අප විසින් තෝරා ගත්තා. ඔබට දිගින් දිගට අනුශාසනා කරන්න පිළිවෙලට ඉතින් බොහොම පිළිවෙලකට නිදහසේ අපි මේ සූත්‍ර විවරණ කරන්න බලාපොරොත්තු වෙන පසුගිය දේශනා මෙන්න මෙම දේශනාවත් මුල් භාගයේම භාග්‍යවතුන් වහන්සේ මේ ගමන් විලාශයේ බුදු ගුණ ආදී විස්තර වුණා. සේක සූත්‍ර අට කතා, මේ අට කතා ගැනත් අපි යමක් කියන්න ඕන. සූත්‍ර දේශනාවල තියෙන ධර්ම කරුණු විස්තර කර යුතු වචන ගම්මාදී නම්මාදී පිළිබඳ විස්තර ඒ සියල්ල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ මහරහතන් වහන්සේලා විසින් සංග්‍රහ කරපු කොටසක් තමයි මේ අට කතා. කෙනෙක් රහතන් වහන්සේලා අලුතෙන් ලිව්වා නෙවෙයි, බුදුරජාණන් වහන්සේ ගැන විවරණ කරපු තැන වෙනම අරගෙන සූත්‍රයට බාධාවක් නොවෙන්න ඒ විවරණය විස්තරය තමයි අට කතාව කියලා කියන. එහෙනම් බලන්න ඔබ සේක සූත්‍රය කියවනවනම් සේක සූත්‍ර අට කතාවත් ඔබ කියවන්න ඕනේ. මජ්ක්‍ධිම නිකාය අට කතාව. එතකොට තමයි ඔබේ දැනුම පරිපූර්ණ වෙන්නේ, හරියට ලුණු සහිතව තියෙන හොද්ද වගේ. එතකොට මේ පෙළදහම විතරක් කියවපු කෙනාට ලුණු නැති හොද්ද වගේ. ඒ කියන්නේ අර විස්තරය දන්නේ නැහැ. අපට හිතන දෙයකින් විවරණ කරන්න ඕනේ මේ දේශනා. අපි විවරණ කරන්න ඕනේ අට කතාව අනුව. එහෙනම් එසේ යමි දෙවනි ධර්ම දේශනාවේදී හෙට දවසේ රෑ 8ටත් මේ දේශනාව ඉතුරු කරුණු 14 විස්තර කරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ දා සාක්‍යයන්ට දේශනා කරපු මේ සේක ප්‍රතිපදාව පරිපූර්ණ කරගමු. සාක්‍ය ජනපදයේ කිඹුල්වත්පුරේ භාග්‍යවතුන් වහන්සේගේ ඥාතීන් සන්තාගාර ශාලාවක් උඩ නගල අභිනවයෙන් බුදුරජාණන් වහන්සේ මහත් ශ්‍රීයෙන් යුතුව වැඩම කරවාගෙන වි ඒ වඩා හිඳුවා ධර්මය ශ්‍රවණය කළා. අවසානයේ ආනන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා ලැබුණ බුදුරජාණන් වහන්සේගේ සේක ප්‍රතිපදා දේශනා කරන්න ආනන්ද ස්වාමීන් වහන්සේ සේක ප්‍රතිපදා දේශනා කරන අතරේ අද අපි මේ දේශනාව සමාප්ත කරන්නේ. එනහ හිට දවසේදී අපි ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරපු පරිපූර්ණ දේශනාව සම්පූර්ණ කරගමු. එතෙක් ඔබ සෑම දිනාට මේ ශ්‍රවණය කළ ධර්මයේ ප්‍රඥා පාරමිතාවක් වේවා, අපට ප්‍රඥා පාරමිතාවක් වේවා. ඔබ අපසයිද සියලු ලෝකවාසී සත්‍යයන්ට උතුම් ධර්ම මාර්ගය දියුණු කරගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී වදාළ අමා මහ නිවනේ සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාව
හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අනු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කත්තියෝ සෙට්ටෝ ජනේ තස්මින් ඒකොත්ත පටිසාරිනෝ විචාචරණ සම්පන්නෝ සෝසෙට්ටෝ දේවමානුසෝති පින්වත්නි ඊයේ දිනේ අපි භාග්‍යවතුන් වහන්සේගේ දේශනා අතර මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ගහපති වර්ගයේ තුන්වෙනි දේශනාව වන සේක සූත්‍රයේ නිදානේ සහ පළවෙනි සේක ප්‍රතිපදාව වන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පිළිබඳ දේශනා කරන්නට යෙදුණා. කිඹුල්වත් පුරවැසි ඥාති පිරිස සංතාගාර ශාලාවක් ගොඩනගල අලුතින්ම එහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නය පරිභෝග කරවන්නට වැඩම කරවගෙන ආව එහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ එක යාම සේනාසන පූජාවේ ආනිසංස කතා දේශනා කරල තමන් වහන්සේගේ පිට විදන බැවින් ආනන්ද ස්වාමීන් වහන්සේට සාක්‍යයන්ට සේක ප්‍රතිපදාව දේශනා කරන්න කියලා ආරාධනා කරලා පණවල තමන් වහන්සේ පණවා තිබූ කුඩා සයනේ සතපි වදාළ දකුණු ඇලේ සිංහසේයාව. ඒ අනුව ඒ මොහොතේ දේශනාව ආරම්භ කළේ ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි කරුණ වශයෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය විනය ශික්ෂාපදය පිළිබඳවයි අපි කතා කළේ. එහි විශ්වන් වහන්සේලට විශ්වය වහන්සේට පැනව සිකපද විශේෂයෙන් ප්‍රාතිමෝක්ෂ නම් වෙනවා. ඒ ප්‍රාතිමෝක්ෂය පැනවීමට හේතුණු අදහස් දහයක් හේතු දහයක් සඳහන් වෙන විනය පිටකේ සංඝ සුත්තතාය පළවෙනි කරුණ සංඝයාගේ හිතසුව පිණිස සංඝ පාසුතාය සංඝරත්නයේ පහසුව පිණිස දුම්මංකෝණ පුක්කලාන නිග්‍රහාය දුස්සීල පුක්කලයන්ට නින්දා නිග්‍රහ කරන්නට ස්පේසලාන වික්කුණ පාසු විහාරාය සුපේසල ශික්ෂාකම් භික්ෂුන් වහන්සේලගේ පහසු විහරණ පිණිස දිට්ඨ ධම්මිකාන ආසවාන සංවරාය මෙලවදීම ප්‍රමිණන කරදර දුරු කරගන්න සම්පරායිකාන ආසවාන පටිගත පරලොවදී පැමිණෙන දුක් සතර අපා දුක් ආදී නිදහස් වෙන්න අපසන්නාන පසාදාය නොපැහැදුන අයගේ පැහැදීම පිණිස පසන්නාන බියෝ බාවාය පැහැදුන අයගේ වඩාත් පැහැදීම පිණිස සත්තම් වට්ටිතිය මේ සත්තරමේ බොහෝ කල පැවතීම පිණිස විනයානුග්‍රහය විනය පිටකයට අනුග්‍රහ මෙසේ නම් මේ දේශනා මේ විනය පැනවි ශික්ෂාපද පැනවි බොහෝ සේ සිල්වත් භික්ෂුන් වහන්සේලාට සුවසේ කටයුතු කරන්න දුස්සීල කටයුතු කරන අයට එක නිග්‍රහයක් වන්න බොහෝ නොපැහැදුන අයගේ පැහැදීමට පැහැදුනවන්ගේ පැහැදීම ආදී කොට ඇත්තව මේ ආනිසස දායකයි. ඒ බව දැනගෙන යම් භික්ෂුවක් භික්ෂුණියක් මේ සිල්පදයන් මැනවින් රකින්නවන හික්මෙනවන ප්‍රීතිය ප්‍රමෝදය සහිතව ඒ පැවිදි ජීවිතයේ සීලය පුරමින් සමාධි ප්‍රඥා දක්වා යන්නට හේතු වෙන පළවෙනි සීක ප්‍රතිපදාවයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. දෙවනි සීක ප්‍රතිපදාව ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ඉද මහානා වරිය ශ්‍රාවකෝ ඉන්ද්‍රියස බුත්ත දාරෝ හෝති. ඒ කියන්නේ දැන් මහානාමය මෙහි ආර්ය ශ්‍රාවකයා ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය නැත්නම් ඉන්ද්‍රිය හය සංවර කරගන්නවා. ඇසින් රූප දකින්න ඇසට රූප ආරම්මණ ඇති වෙනවා. මේ රූප ආරම්මණ ඇස ස්පර්ශ වෙන ආලෝකය නිසා වගේම ඇසේ චක්ක ප්‍රසාදයේ පවතින නිසා ඒ චක්ක ප්‍රසාදයට රූප ආරම්මණය
ඇතුළු වෙනකොට ස්පර්ශ වීම සඳහා චක්කු විඥාන එකතු වෙනවා. ඇස රූපය චක්කු විඥානයන් තුන එකතු වෙන ස්පර්ශය හට ගන්න. මේ ස්පර්ශයේ රූප දැකීම කියලා කියනවා. ස්පර්ශයෙන් වේදනාව ඊට පස්සේ ද්වේෂය තණ්හා ආදි වශයෙන් ඒ රූපය අනුව ප්‍රිය මනාප රූපයන් නම් එතන ඇලීම හට ගන්නවා. අප්‍රියමනාපරූපයන් ගැටීම හට ගන්නවා. දැන් මේ දෙකෙන් වැලකීමයි ඉන්ද්‍රිය සංවරය ඇස සංවර කරනවා කියලා කියන්නේ. දැන් ඇසින් දකින රූපය රූප කොටස පඨවි ආපෝ තේජෝ වායු. ඒ බව දැනගන්න හිත නාම කොටස. රූපය දැනගත්තු මේ හිත නාමයයි ඒ රූපය රූපය. එනම් මෙතන ඇත්තේ නාම රූප දෙක පැවැත්ම. ඒ නිසා නාම රූපයන් කෙරෙහි ඇලෙන්න ගැටෙන්න හේතුවක් නැහැ කියන පරමාර්ථ අවබෝධයට වැටුණොත් විදර්ශන භාවනාව යෙදුණොත් අන ශ්‍රාවකය ඇස සංවර කළා බවට පත් වෙනවා. යන කන කන කියන්නේ සෝත ප්‍රසාදය. කම්බරේ කියලාත් කියනවනේ. මේ සෝත ප්‍රසාදයට ශබ්ද ආරම්භණය. ශබ්දයක් එනකොට එතන ඇති වෙනවා උපදිනවා සෝත විඥානය. කන සම්බන්ධ වූ සිත. ඒ තුනේ එකතු වීම. කන නැත්නම් සෝත ප්‍රසාදය ශබ්දය විඥානයත් කියන මේ තුනේ එකතු වීම තමයි ස්පර්ශය හටගන්නේ. කන ස්පර්ශය. ස්පර්ශයෙන් තමයි වේදනාව හටගන්නේ. වේදනාවෙන් තමයි තණ්හා හටගන්නේ. මේ ක්‍රියාවලිය එක ශරණයකින් මොහොතකින් සිද්ධ වෙන්නේ. ඒ සිදුවෙන අවස්ථාවේ ශබ්දය නිසා අපිට ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙනවා නම් ඒක පාඩුවක්. නිවන් මාර්ගයට බාධාවක්. හිතේ සැනසෙල්ලට බාධාවක්. ඒ අනුව අර විදිහටම ශබ්දය කියන රූපයක්, ශබ්ද රූපයක්. ඒ ශබ්ද රූපේ ගැටුනේ මේ කනේ, කනත් රූපයක්. ඒ කනම කනේ ගැටෙන ශබ්දය දැනගත්තේ විඥානය. විඥානේ නාමය. දැන් විඥාණයෙන් දැනගත්තා. වේදනා සංඥාව හටගත්තා. චේතනා පහළ වුණා. සිත විසින් තමයි මේ සියල්ල කළේ. දැන් සිතත් කයත් ද රූපයත් නාමය. නාම රූප දෙක ස්වභාවය තමයි මේ ශබ්ද ඇසීම කියන්නේ. දැන් ශබ්ද ඇසීම මම නෙවේ, මගේ නෙවේ, මගේ ආත්මය වශයෙන් ගන්න බෑ මේ ශබ්දේ. සත්පුද්ගල සංඥා වශයෙන් ගන්න බෑ. පරමාර්ථ වශයෙන් ශබ්දේ නාම රූප දෙකක් පමණයි, ස්කන්ධ ගොඩක් පමණයි, එහි අනිත්‍ය වෙන ධර්මතාවය පමණයි. එබැවින් ඒ විදර්ශනා මනසිකාරය දෙනකොට කන සංවරය පිහිටනවා. නාසය සුවඳ ගාන විඥාන. ඒ තුනේ එකතුෙන් ඇති වෙනවා නාසයේ ස්පර්ශය. ස්පර්ශයෙන් වේදනා, වේදනාවෙන් තණ්හා. මේ ගන සුව විශේෂයෙන් දුර්ගන්ධයක් නම් ගැටීම ඇති වෙනවා. සුගන්ධයක් නම් ඇලිමැති වෙනවා. නැවත නැවත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ඒ වගේ සුවඳක්. ඒ වගේ සුවඳක් නම් මට කවදා ලැබිලා නැහැ. මට එවැනි සුවඳක්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් හිතනවා නම් ඒක තණ්හා. ඇලීම. ඇතිවන දුර්ගන්ධය කෙරෙහි අනේ මෙවැනි ගඳක් නම් යලි ඇති නොවේවා කියලා හිතනවා නම් ඒක ගැටීමක්. එතකොට මේ දෙක කෙරෙහිම මුලා නොවී වාසය කරන්න විදර්ශනා මනසිකාරය අවශ්‍යයි. නාසය කියන්නේ රූපයක්. ඒ වගේම ගන්ධය කියන්නේ රූපයක්. මේ රූප දෙකම දැනගත්ත විඥානය. සංඥාවෙන් හඳුනාගත්ත, වේදනා විඳගත්ත, චේතනා පහළ වුණ සංකාරය. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතා හතරම සිතෙහි ධර්මතා. ඒවා නාම ධර්ම. දැන් මේ ගඳ දැනගත්ත, සුවඳ දැනගත්තත් නාම ධර්මය. ඒක අරමුණු කරන්න හේතු උනේ, මුල් උනේ, දොරටුවක් උනේ මේ නාසය. නාසය දව සුවඳත් රූප කොටස වශයෙන් දැනගත් සිත නාම කොටස වශයෙන් ගන්නකොට නාම රූප දෙක පැවැත්ම පමණ මෙතන සත්‍ය සුවඳ විඳිනවා, ගඳ විඳිනවා නෙවෙයි, පුද්ගලයේ විඳිනවත් නෙවෙයි, මගේත් නෙවෙයි, මමත් නෙවෙයි, මගේ ආත්මය වශයෙන් ගන්න දෙයක් මේ ගඳ සුවඳයත් නෑ කියලා දකිනවා. ඒ විදර්ශනා මනසිකාර වඩනකොට එතන නාසයේ සංවරය ඇති වෙනවා. දිවට රසයක් අරමුණ වුණහම ඒක දැනගන්න ජීවා විඥානේ පහළ වෙනවා. මේ තුන එකතු වුණා විස්පර්ශය හට ගන්න. විස්පර්ශයෙන් වේදනා, වේදනාවෙන් තණ්හාව ඇති වෙනවා. මේ දිව ඒ වගේම රසය මේ දෙකම රූප කොටස්. ඒ බව දැනගත්ත හිත නාම කොටසක්. ඒ හිතේ ධර්මතාවගේ බය තියනවා, ඒක විඳිනවා, හඳුන ගන්නවා, චේතනා පහළ වෙනවා, දැන ගන්නවා. ඒත් විඥානේ දැන ගන්නවා, වේදනාව විඳිනවා, සංඥාසනයේදී හඳුනා ගන්නවා, චේතනාව චෛසික පහළ කරනවා. ඒත් මේ ධර්මතා ඉතා ගැඹුරුයි. මේවා ක්ෂණයකක මොහොතක සිත තුළ වේගයෙන් සිදුවන දේවල්. එහෙනම් මේ ගන්ධය වගේ රසය මේවා සියල්ලම හඳුනා ගැනීම විඳීම ආදී ක්ෂණයකක මොහොතක සිද්ධ වෙන නිසා නිවී සැනසෙල්ලේ බලන්න ඕනේ, නිදහසේ බලන්න ඕනේ, සමාධි මස්තින් බලන්න ඕනේ මේ දිවත් රූපයක්, රසයත් රූපයක්. ඒ දෙක හඳුනාගත්තු හිත නාමයක්. ඒ නාම ධර්මතාවය තුළ
ඒ රසයේ විඳීම රසය හඳුනා ගැනීම රසයට අනුව චේතනා පහළවීම චෛසිකවල පහළවීම සිදු වෙනවා ඒ සිතුවිලි ඒ වගේම රූප කොටස් මේ දෙක නාම රූප දෙකක්ය රස විඳින සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැතිය ධර්මතාවයක් පමණක් ඇතේ නාම රූප ධර්මතාවයක් ඒ නාම රූප ධර්ම අනිත්‍ය වශයෙන් දකිනවා විදර්ශනා මානසිකාර කරනකොට දිවෙහි මුලාවන්නේ නැහැ දිවේ සංවරයේ පිහිටනවා නේද කල කාය ප්‍රසාදේ කියලා කියන මේ මුළු ශරීරයේම සමමතු පිටින් පැතිරී පවතින්නේ කාය ප්‍රසාදය නියපොතු කෙස් ලොම් වැනි තැන් හැරෙන්නට ඊතර සෑම තැනකම කාය ප්‍රසාදේ තිබෙනවා මේ මොනහරි ස්පර්ශය දැනනවනම් කාය යම් කුලස වේදන ප්‍රසාදේ තිබෙන ප්‍රසාද රූපේ තිබෙනවා ඒ ප්‍රසාද රූපේ තියෙන තැනක කටුක වේවා මිහිරි වේවා ස්පර්ශය ගැටෙනවා ඒ ගැටෙන අරමුණත් එක්ක විඥානය පහළ වෙනවා කාය විඥාන කාය සම්බන්ධ සිත පහළ වෙනවා දැන් මේ කාය ප්‍රසාදය ඒ ගැටිච්ච ස්පර්ශය මේ දෙක ඒ පහස ඒ දෙකම රූප ගැටුණු දෙයක් රූපපතිත රූප පෙරලෙන බැවින් ගැටෙන බැවින් වෙනස් වන බව බැවින් රූප කියලා කියනවා එතන මේ රූප ස්වභාවය ඒ රූප ස්වභාවය දැනගත්තේ ඒ රූපය හඳුනාගත්තේ විඥානයේ විසින් එහෙනම් විඳ හඳුනාගත්තා චේතනා පහළ වුණා දැනගත්තා මේ සියල්ල එක ශණයක වෙනවා එහෙනම් ස්පර්ශ උනාය කියන්නේ ස්පර්ශ කායික පහස දැනගත්ත වෙන එක පහස කටුක වෙන්න පුළුවන් මෘදු වෙන්න පුළුවන් මිහිරි වෙන්න පුළුවන් දුක්සහිත පහසකදී එතකොට මේ වෙලාවේ කටුවක් ගැනීම පහරක් වැදීම කැපීම අනතුරක් වීම වගේ ඒවා අපිට හොඳට තේරෙනවා ඒවා කටුක පහස ඒකේ ඇලෙන්නේ නැගෙතෙනවා එහෙනම් මුදු මොලොක් යහනාවල සතවීම සෝපාස වාහනවල ගමන් කිරීම වැනි දේවල් වලදී ඇති වෙන්නේ සෝපාසක් ඒක ඇලෙනවා එවැනි ස්පර්ශ එවැනි පහස මතුමත්ත්‍ ලැබේවා ජාති ජාතිත් ලැබේවා කියලා සමහරට හිතෙන්න පුළුවන් ඒ හිතෙන්නේ මොකද මේ පහස හරි හොඳයි හිතට සැපයි කයට දැනෙනවා සැප ඒ කයට දැනෙන බව දැනගන්නේ සිත විසින් දැන් මේ ස්පර්ශ මොනවද දැනගන්න ලැබෙන්නේ හිත පහළ වුණේ නැත්තම් එතනට මං ඒ අරමුණ හිත විසින් ගත්තු නිසා ඒක සැප වශයෙන් දුක් වශයෙන් හොදන ගන්නවා તો මේ ස්පර්ශය ඇතිවෙනවා කයත් ඒ පහසත් කාය විඤ්ඤාණයත් එකතුවෙන් ස්පර්ශය වෙන තැනම වේදනා විඳීම සංඥා හඳුන ගැනීම චේතනා පහළ වීම දැන ගැනීම මේ ධර්මතා ටික නාම ධර්ම වශයෙන් ඇති වෙනවා නාම රූප දෙකක් මේ දෙකේ එකතුවෙන් තමයි මේ පවතින්නේ මේ අරමුණ දැනගත්තේ එහෙනම් මේ පහස ගැන වුණත් කය පිළිබඳව සංවර වෙනවා මේ අනිත්‍ය වෙන දේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නොවේ මේ ස්පර්ශය පහස දැනගත්තේ සත්‍යයක් නෙවෙයි පුද්ගලයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි හේතු ප්‍රත්‍ය සමෝහයක් හේතුව නිසා ඵලයට ගත්තා කාය ප්‍රසාදේ පහස සහ විඥානය කියන හේතු නිසා මේ ස්පර්ශ හටගත්තා වේදනාව හටගත්තා තණ්හාව හටගත්තා ඒ හේතු නැති වෙන කල්ලි මේ සියල්ලත් නැති වෙලා යනවා නම් මේ ධර්මතාව වටහාගෙන නාම රූප වශයෙන් දකිමින් මේ විදර්ශනා භාවනා මානසිකාර කරනකොට එතන කය පිළිබඳවත් සංවරේ පිහිටනවා. අද සිතට අරමුණු ඇති වෙනවා ඒ අරමුණු මනෝවිඥානේ දැනගන්නවා. මේ දැනගන්න මනෝවිඥානේ නාම ධර්ම වශයෙන් මනස නැත්නම් හෘදේ වස්තු රූපේ අපි රූප කොටස වශයෙන් සලකනවා. එතන තමයි මේ විඥාන බැසගෙන තිබෙන්නේ. එහෙනම් මේ රූප කොටස සියුම්ව අතිශයින් සියුම්ව මේ රූප කොටස තුල මේ නාම ධර්මතාවය පහළ වෙනවා අරමුණු කරනවා ඒ අරමුණු කරන නාම ධර්මතාවයේ නාමය වශයෙන් එසියම් රූප ධර්මතාවයේ රූපය වශයෙන් නාම රූප වශයෙන් හඳුනාගෙන විදර්ශනා කරනවා මේ අරමුණ වනාහි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සත්‍යේ පුද්ගල ඒකාත්මයක් නොවේ නාම රූප දෙකක් පමණයි මේ නැතිවන දෙයක් වෙනස් වෙන සුළු දෙයක් ස්ථිර දෙයක් නොවේ ශනේ ශනේ පාසාවේ අරමුණු එකින් එකට බැහැර වෙලා යනවා එක අරමුණෙන් එක අරමුණට කෝඩල්ලෙක් වගේ ඒක දනක් කතහරින්නේ තව තැනක් අල්ල ඒ වගේ අරමුණක් වෙනස් කරන්නේ තවත් අරමුණක් අල්ලගෙන අරමුණ ගැනීමෙන් තොරව අපිට වාසය කරන්න බැහැම ශරීරයක මැසින් හෝ කණින් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ ශරීරයෙන් හෝ නැත්තම් අතීත ආරම්මන අනාගත ආරම්මන වශයෙන් මනසින් හෝ අරමුණු ගොඩනැගෙන මේ අරමුණු ගොඩනැගෙන නිසා අපි ජීවිතේ පවත්වනවා කියනවා ජීවිතේ කියන්නේ ආරම්මන ගොඩක් ස්පර්ශ ගොඩක් වේදනා ගොඩක් සංඥා ගොඩක් ඒ චේතනා ගොඩක් දුගල් දැනගැනීම් ගොඩක් වත් විඥාන ගොඩක් ස්කන්ධ වශයෙන් හඳුන්වන්නේ ඒක රූප ස්කන්ධ රූප ගොඩක් වේදනා ස්කන්ධ වේදනා සමූහයක් සංඥා ස්කන්ධ හඳුනා ගැනීම සමූහයක් සංකාර ස්කන්ධ චේතනා පහළ වීම සමූහයක් විඥාන ස්කන්ධ දැනගැනීම් සමූහයක් හිත් සමූහයක්
මේ සියල් එකතු වෙලා උපාදාන වීම නිසා උපාදාන ස්කන්ධ පහ වශයෙන් අපි හඳුන්වනවා සත්‍යය. එතකොට මේ ඉක්මවාගේ රහතන් වහන්සේට උපාදාන නැති බවෙන් ස්කන්ධ පහ දරනවා ජීවිතයගේ අවසානයේදී පරිනිර්වාණ ක්ෂණයේදී මේ ස්කන්ධයන් බහා තබනවා. සසර දුක සදහටම නැති උනා වෙනවා. නැවත නොපදින, නැවත ලැබෙන වෙන, නැවත වයසට නොයන තත්ත්වයට පත්තුණු පරම ශාන්ති ලක්ෂණ උසෝපතු ඒ නිවනේ සෝයයි. එන එතෙක් අපි සිහිය පවත්වන්න ඕන මේ ආරම්භණයන් කෙරෙහි මුලා නොවෙන්නට, කෙලෙස් ඇති කරගන්න නැති වෙන්නට, නාම රූප දර්ශනා වඩන්නට ඕනේ මේ ආයතන හයටම. මේ ආයතන හයෙන් ඇතිවන අරමුණු පිළිබඳ මුලා නොවීම, නොයැලීම, නොගැටීම යම්කිතක ඇතිවලා තියෙනවා නම් එතන තියෙනවා ඉන්ද්‍රිය සංවර සීල. එන ඉන්ද්‍රිය සංවරය කියන්නේ මේකයි. මේ නිවන් මාගේ දෙවනි ප්‍රතිපදාව ඉන්ද්‍රිය සංවර සීලය. තුන්වෙනි ප්‍රතිපදාව ස්වාමීන් වහන්සේ ඉස්සර කරන භෝජනේ පමන දෙනීම. ඉද මහානාම අරිය ශාවකෝ පටිසංඛා යෝනිසෝ ආහාරං ආහාරාමි. මහානාම මෙහි ආරිය ශ්‍රාවකයා සිහි නුවණින් ආහාර ගන්නවා. නේව දවාය නමදාය මණ්ඩනාය. මදේ පිණිස නෙවේ, විනෝදයේ පිණිස නෙවේ, ක්‍රීඩාව පිණිස නෙවේ, ඇඟ තර කර ගැනීම පිණිස නෙවේ, සැරසීම පිණිස නෙවේ. මේකයි යැපීම පිණිස මහන්සි සංසිඳවා ගැනීම පිණිස බ්‍රහ්මචර්යාවට අනුග්‍රහය පිණිස ඉති පුරාණංච වේදනා පටිහංකාමි. මේ පැරණි කුසගිනි වේදනා දුරු කරගන්න අලුත් වේදනා නූපදීම පිණිස යාත්‍රාච මේ භවිෂ්‍යති අනවච්චතාච පාස විහාරෝ චාති. මාගේ මේ ජීවිත යාත්‍රාව නිවැරදි සහ පහසු වේවා කියන අර්ථයෙන් තමයි ශ්‍රාවකයා භෝජනේ වළඳන්නේ, පිණ්ඩපාතේ වළඳන්නේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ තේරගතව දේශනා කළ තියෙන චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම් පිවේ අලම්පාස විහාරාය පහිතත්ස්ස භික්ඛුනෝ. නිවරට යොමු කළ සිත් ඇති භික්ෂුවට ආහාර පිණු හතරක් පමණ ඉතුරු කරලා ඒ වෙනුවට වතුර බීම සුදුසුයි. එසේහි අඩුවෙන් වැළඳීම නිසා සුවසේ භාවනා කරන්න පුළුවන්, නිදිමත ගති නැති කරගෙන තීන මිද්දේ දුරු කරගෙන වීරය කරන්න පුළුවන් බව තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහිදී දේශනා කළ තියෙන්නේ. මේ ආහාරයේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ උපමා කළ තියෙන පුත්‍ර මාස උපමා. කාන්තාරයකින් එතර වෙන මව්පිය දෙපළ දරුවෙක් වඩාගෙන යනවා බොහොම ලපටි දරුවෙක්. මේ දෙදෙනා දිගට යනකොට ආහාර සහ ජලය අවසන් වෙනවා. ජීවත් වෙන ක්‍රමයක් නැහැ. මැරෙන්න ලඟනකොට මේ පුත්‍රයා මරල අනුභව කළ පස්සේ අපි දරුවෙක බිහි කර ගමින් කියන චේතනාවට අදහසට මව්පිය දෙන්න එනවා. ඉතින් අම්මට දරුවා මරන්න බැරි නිසා තාත්තට දෙනවා. තාත්තට බැරුව අම්මට දෙනවා. හොම්මම මාරු කර කර යද්දි මේ දරුවා ඉබේටම මැරෙනවා. ඊළඟට මේ දරුවාගේ මාංශය ලපටි. ඔගේ තමන්ගේ වර්ගයේම මාංශය. ඔගේ අමු මාංශය. මේක දුරු මිරිස්තල හදව මාංශයක් නෙවෙයි. කාන්තාරේ ගෙතර වෙන්න ඕන නිසා මේ දරුවාගේ මාංශය ටික ටික අනුභව කරනවා. ගොඩාක් නෙවෙයි ටික ටික අනුභව කරනවා. යැපීමට පමණ ආන්නේ ආහාරයට උපමා කළා. ආහාරය බොහෝ සෙයින් වැඩිපුර නොගෙන අපේ ජීවත් වීම පිණිසයි කියලා සෑහෙන පමණට ටිකක් අනුභව කරනවා. දැන් අර මව්පියන් හිතෙන්නේ මේක රස කරලා ගෙදර ගියාට පස්සේ දුරු මිරිස් දාගෙන කන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. මොකද තමන්ගේම දරුවා. මනුෂ්‍ය මාංශය. ඒ නිසා මේක ඈතට වෙන්න පමණයි. එහෙනම් මේ සසරින් ඈතට වෙන්න මේ ජීවිතේ පවත්වා ගන්න පමණක් ආර්ය ශ්‍රාවකයා ආහාර ගන්නවා. ඒකයි නිවනට යොමු කළ සිත් ඇති කෙනා කිව්වේ. එහෙම නැතිය ජීවත් වෙන්නේ සමහර විට කන්න ඕන නිසා. සමහර අය අපි හැමදේම කරන්නේ කන්නනේ කියලා. ඉතින් එහෙම කළා කන්න තමයි සමහර විට සමහර අය මහාන වෙන්නේ. එතකොට එය දානෙත් වළඳන, සාසනෙත් වළඳන, සමහර ගෙදරත් යනවා. ඒතර මේ වගේ ප්‍රශ්න වෙන්නේ මොකද මේ ආහාරයේ නියම නුවණින් සැලකීම ශ්‍රාවකයාට නැති වීම නිසා. අපි කන්න ජීවත් වෙනව නෙවෙයි, අපි ජීවත් වෙන්නයි කන්නේ. ඕකයි අර්ථය වෙන්න ඕනේ. ඒ නිසා හැමදේම කරන්නේ කන්නේ කියලා අධාර්මික දේවල් කරලා කාලා හරියන්නේ නැහැ. ඒසත් තමන්ට දැහැමින් සෙමින් ලැබෙන සුළු දෙයක් හරි අනුභව කරලා සැහැල්ලුවෙන් නිවැරදිව සුවපත්ව හිතේ සතුටින් ජීවත් වෙමින් නිවන් මඟ යාමයි මේ ආහාරයේ පමණ දැනීම කියලා කියන්නේ. ප්‍රමාණය දැනගෙන ආහාර ගන්න. පමණක්ම ආහාර ගත්තම කුස බර වෙනවා. කුස බර වීම නිසා සක්මන් කරගන්න, භාවනා කරගන්න, නිවන් මඟ දියුණු කරගන්න ඒ මොහොතේ බැරි වෙනවා. පැය කිහිපයක් කර ප්‍රමාද වෙනවා, නින්දට වැටෙනවා. එතකොට ඒ වෙලාව අපතේ යනවා. තීන මිද්දයට ඉඩ ලැබෙනවා. එවැගේම අසනීපාදී බහුල කෙනෙක් බවට පත්වන තරබාරු වීම නිසා බොහෝ අසනීපාද කාලය අපිට පෙනෙනවා තිබෙන බව.
ඒ සියල්ලට මොහොත දෙය තමයි මේ කාන්තාරයෙන් ඈතර වෙන්න මව්පියෝ දෙන්න තමන්ගේම දරුවගේ මානසික ටික ටික අනුභව කළා වගේ සසර කතරෙන් ඈතර වෙන්නට අපට මේ ආහාරය හේතු වේවා කියලා ආහාර ගන්නට ඕනේ. හතරවෙනි ප්‍රතිපදාව ජාගරියානෝගේවත් නිදි ගැනීම. එහි ස්වාමීන් වහන්සේ ඉස්තර කරනවා ඉද මහානා මාරිය ශාවකෝ දිවසං චංකමේන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මේ චිත්තම් පරිසෝදේති. මහානා මේ ආර ශ්‍රාවකයා දවල් වරුලි වාඩි වෙමින් සක්මන් කරමින් හිටගනිමි. නීවරණ ධර්ම පහේ කාමච්ඡන් කාමාශා ව්‍යාපාති තරං තීන මිද්ද හිතේ කය මැලි බව උද්දච්ච කුච්ච මිසරණ බව පසුතැවීම විචිකිච්ඡා උද්දාදී යටතන සැකය කියන නිවන් මඟ වහන් ආවරණය කරන මේ නීවරණ ධර්ම ආවරණ ධර්මයන්ගේ සිත පිරිසුදු කරලා සිහිනුවණ පවත්වන ඉරියාපත භාවනා චත සම්පජඤ්ඤ භාවනාවලි ඒ මානසිකාර කරන මේ සක්මන් කරන්නේ කවුද? සත්‍යේ පුද්ගලයෙක් නෙවි ආත්මයක් නෙවි හිත මුල් වෙලා වායෝ දාතු වෙලා මේ කය ප්‍රයත්නක වෙමින් සක්මන් කරනවා. එහෙනම් මේ රූපේ මේ කයයි මේ චලනයේ රූපයකි මේ හිතු හිත නාමයකි. හිතුවේ නැත්තම් කරන්න බෑ. කරන්න සිත පහළ වුණා. ඒ පහළ වූ සිත නාමයයි රූපේ වනාහි බාහිර ක්‍රියාවයි චලනය. එහෙනම් මේ දෙක නාම රූප දෙකක් මෙහි සත්‍යේ පුද්ගලික ආත්මයක් නේ. අනිකුත් සෑම ක්‍රියාවක් මෙසේමයි. සිත මුල් වුණා, කය ක්‍රියාත්මක වුණා, සිත නාමයයි ක්‍රියාත්මක වීම රූපයයි. නම් නාම රූප දෙකක ප්‍රවත්ම බව දකිනින් ආවරණ ධර්මයන්ගේ සිත නිදහස් කරගෙන සිහිය පවත්වන පරයන්කේ ආනාපාන සතිය ආදී නොයෙක් කමඨහන් තියෙන සති සමාධි ඥාන වැඩෙන විදර්ශනා ඥාන වඩන්න පුළුවන්. ඒ භාවනාවන්හි යෙදෙමින් භික්ෂුන් වහන්සේ ආර ශ්‍රාවකයා මේ නිවන් මඟ පූර්ණය කරනවා නිදිමතෙන් හිත වළක්ව ගන්නවා. එසේ මධ්‍යම රාත්‍රී වෙනතුරු සක්මණේ පරයන්කේ සිටගෙන සිටීමේ භාවනා කරලා මධ්‍යම රාත්‍රියේදී බලවත් සිහියෙන් දකුණු ඇලෙන් සිය සෙයාවෙන් සැතපෙනවා උදෑසනින් අවදි වෙනවා කියන සිහියෙන් වැඩි වෙලා බොහෝ වෙලා නිින්දට බර වෙන්නේ නැතුව නිවන් මඟ වඩන භික්ෂුව අලියම නැගිටලා නැවත අර නීවරණ ධර්මයන්ගේ සිත පිරිසුදු කරගෙන වීරිය ඇති කරගෙන අර භාවනා අරමුණෙහි මානසිකාවේ සතිපට්ඨානෙ සිත යොමු කරගෙන භාවිතාවේ යෙදෙනවා. දැන් මේ සඳහා උපකාර ධර්මයක් වශයෙන් දූතාංග 13 නේසංජිකාංගය කියලා දූතාංගයක් තියෙනවා. මෙහිදී පිට දිගෑරම ශ්‍රාවකයා සිත පෙන්නේ නැහැ. ඒ පිළිබඳව කාශ්‍යප මහ රහතන් වහන්සේ අග්‍ර වෙනවා. ජීවිත කාලය පුරාම ස්වාමීන් වහන්සේ පිට දිගහැරලා සතුපුනේ නැහැ. අනුරුද්ධ මහරහතන් වහන්සේ 55 වසරක් පිට දිගහැරලා සතුපිලා නැහැ. බද්දිය මහරහතන් වහන්සේ අවුරුදු 30ක්, සාරිපුත්ත මහරහතන් වහන්සේ අවුරුදු 30ක්, ආනන්ද මහරහතන් වහන්සේ අවුරුදු 15ක්, රාහුල තෙරුන් වහන්සේ අවුරුදු 12ක්, බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80ක්, සෝණ මහරහතන් වහන්සේ අවුරුදු 18ක් වශයෙන් අට කතාවේ සඳහන් වෙනවා. මේ දූතාංග ධර්මයේ වඩමින් උන්වහන්සේලා මේ නිදි වැරීමේ ගෙතන බව මේ කෙලෙස් කම්පා කරන්න අවශ්‍යම ධර්මතාවය භාවනාවට උපකාර ධර්මතාවය. ඉතින් මේ කියන ධර්මතාවය අනුව භාවනා කරන්න සක්මන් බලවත් සකස් කරගෙන එහි සක්මන් කරමින් සිහියෙන් භාවනා කරන්න පුළුවන්. තීන මිද්ද ඇති වුණොත් ඒ තීන මිද්ද දුරු කරගෙන ආලෝක සංඥා වඩනවා, ඉරියව් මාරු කරනවා, එසේ වීර කරනවා. ඉතින් මේ විදිහට බගු කියන රහතන් වහන්සේ තමන් වහන්සේ පරයන්කින් ඉන්නකොට නිදිමත ඇති වුණා. නැගිටලා සක්මන් කළා. සක්මනේ නිදිමත ඇති වුණා. ඇවිදින ගමන්ම ස්වාමීන් වහන්සේ නිින්ද ගිහිලා ඇදගෙන වැටුණා. සක්මනේ වැටුණ මේ බගු ස්වාමීන් වහන්සේ අතේ පය වැලි පියසදාගෙන කල්පනා කළා මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ කයේ ස්වභාවය මොකද්ද? මේ තරම් නිදිමත ගැතිය මොනතරම් ධර්ම සංවේගයකට පත් වුණාද කිව්වොත් ඒ ස්වාමීන් වහන්සේගේ තේර ගාථා මෙහිම විස්තර කරනවා. අහං මිත්තේන පකතෝ විහාරා උපනික්කමින් චංකමං අබිරෝහන්තෝ තතේව පපතින් මම නිදිමතින් යුතව කුටියෙන් සක්මනට පැමිණියා. සක්මන් කරද්දී මම එහි බිම ඇද වැටුණා. ගත්තානි පරමච්චිත්වා පුනපාරුය චංකමං චංකමේ චංකමින් සෝහං අච්චිත්තං සුසමාහිතං. ඒ මම අත්පා පිරිමැදගෙන යලි සක්මනට ගොඩ නැගී සක්මන් මළුවෙහි සක්මන් කළෙමි. මනාකොට සිත එකඟ කරගත්තෙමි. තතෝ මේ මනසිකාරෝ යෝනිසෝපපජ්ජත ආදීනවෝ පාතුරහූ නිබ්බිදා සම්මතිට්ඨත. එයින් මට යෝනිසෝ මනසිකාරය ඇති වුණා.
සංස්කාරයන්ගේ ආදීන ප්‍රකටව අවබෝධ වුණා කලකිරීමේ සිත පිහිටියා නිබ්බිදා ඥානයේ සිත පිහිටියා තතෝ චිත්තං විමුච්චිමේ යස ධම්මසුතන්නතං තිස්සෝ විච්ඡා අනුප්පත්තා කතං බුද්දස්ස සාසනංති එයින් මගේ සිත කෙලෙසුන් කෙරෙන් මිදුණා අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න එම මට උපකාර වුණා මේ ධර්මයේ පිරිසිදු බව බලන්න මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව උපදව ගන්න බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්න බගුරහතන් වහන්සේගේ තේරගතාවේ සඳහන් වෙනවා මේ නිසා මේ නිදි බැරීමත් අවශ්‍යයෙන්ම අවශ්‍ය වෙන දෙයක් නිවන් මඟ පූර්ණය කරගන්න ඒ වගේම කුණා 16 ට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සදා ජාගර මානානං අහෝරතානුසික්කිනං නිබ්බානං අදිමුත්තානං අත්තං ගච්ඡන්ති ආසවං සෑම කල්ලි කෙලෙස් නින්දෙන් නොනිදන්නා වූ රෑ දවල් දෙකේ නිවන් පසක් කිරීම සඳහා භාවනා වැඩිමියේදී වසන්නා වූ මේ භික්ෂුන් වහන්සේලාගේ කෙලෙස් අවසානයට යනවා අස්තියට යනවා අරිහත්ත්ව දක්වා ඉති දියුණු වෙනවා කියන එකත් පුණ්ණාදාසීට එදා ගිජකුළුපව් ප්‍රාන්තයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මොකද රාත්‍රියේ නිදිවරමින් පිටිකොටමින් බැල මෙහෙවර කරන මේ උපාසිකව කල්පනා කළා අපි නම් දුප්පත් නිසා මේ නිදිවරණ මේ ස්වාමීන් වහන්සේලා මේ එළිය අරගෙන පත්තු කරගෙන මහර ඇවිදින්නේ ඇයි ගිජකුළුපව්වේ ස්වාමීන් වහන්සේලා ඇවිදිනවා පේන දබ මුල් මල්ල පුත්ත තිස්ස තෙරුන් වහන්සේ තමන් වහන්සේ අසුන් පැනවීමෙන් ආග්‍රහයි උන්වහන්සේ ආලෝක මවල තමන් වහන්සේගේ රූප මවල ස්වාමීන් වහන්සේ කුටිසෙනසුන් වෙත වඩමුණ මේ රාත්‍රී මේක දැකලා මේ උපාසිකාවට හිතුනේ අන්න ඒ අනුවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ශ්‍රාවකයෝ නිදාගෙන ඉන්නේ නිදිවැරීමේ යෙදෙමින් නිවන් මඟ පූර්ණය කරනවාය කියලා ඊළඟට ධර්ම කාරණා හතක් අපට විස්තර වෙනවා ස්වාමීන් වහන්සේගේ දේශනාව තුළ ශ්‍රද්ධාව හිරි ඔත්තප්ප සොත විරිය සති පඤ්ඤා කියන ධර්මතා හත දැන් මේ කාරණා හතරක් අපි විස්තර කළා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය භෝජනයේ පමණ දැනීම ජාගරියා යෝගේව නිදිවැරීම එතනටම දේශනා වෙන ශ්‍රද්ධා ඉද මහාන මරිය සාධකෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවා අරහ ආදී වශයෙන් මහාන මෙහි ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ බුදු බව පිළිගන්නා ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණ අරහ චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේගෙන වලින් පිළිගත් අවබෝධ කරගත සම්මා සම්බුද්ධ විචාචරණ ධර්මයන්ගේ සමන්නාගත සුන්දර ගමනේ සුන්දර නිවනට වැඩියා සුගත සියලු ලෝක අවබෝධ කරගෙන ලෝකේ නිදහස් වන ලෝකවිදු දමණය කළ හැකි පුරුෂයන් දමණයද දමණය කළ පුරුෂ ධර්ම සාරති ගුණ යුක්තයි දෙවි මිනිසුන්ගේ එකම ශාස්ත්‍රොන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයට දේශනා කළ බුද්ධයි ඒ උතුම් ගුණ ධර්මතර පුණ්‍යවන්තයි භගව ආදී අනන්ත බුදු ගුණ යුක්තේ ඒ බුදුරජාණන් වහන්සේ මා පිළිගන්නවා සරණ යනවා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ධර්ම රත්නේ සරණ යනවා ඒ මහා සංඝ රත්නේ සරණ යනවා කියන විශ්වාසයට මේ ශ්‍රද්ධාව දැන් මේ දේශනා අහනකොට අපිට ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන්න ඕනේ ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ ගැන ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්ම අවබෝධ කරපු රහතන් වහන්සේලා ගැන එක පුද්ගලයෙක් ගැන ඇති වෙනවා නම් ඒකට කියන මුක්ත ප්‍රසාදේ මෝඩ පැහැදීම කියලා ඔබට කියනවා ඉතින් මිච්ඡා විමුක්තිය කියලා කියනවා ඒතර මේ මිච්ඡා විමුක්තියෙන් වෙන්නේ කුසලයට වඩා අකුසලයේ උත්කල සරණ යාමේ ඇලීම් ගැටීම් බහුල කරන නිසා සත් පොදුවේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම රත්නේ මහා සංඝ රත්නේ සරණ යාමෙන් අපේ නිවන් මාර්ගට කිසිම බාධාවක් පුද්ගලයන් නිසා ඇති කරන්නේ නැහැ ඒ පුද්ගල සරණ යාමෙන් වෙන්නේ පුද්ගලයා වෙනස් වෙන අපේ හිතත් අපේ හැදෙනවා නමුත් භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ රහතන් වහන්සේලා එහෙම වෙනස් වෙන්නේ නැහැ උනාසගේ අචල ගුණ තියෙනවා ඒ ගුණයන් කෙරෙහි පැහැදිලා මේ ධර්මයේම සාස්ෘතන්නේ තබාගෙන ධර්මයේ උපරිදි පිළිපදමින් ඔබට අපිට මේ නිවන් මඟ පැහැදිලිව යන්න අවස්ථාව තිබෙනවා පිළිවෙලින් දිනු කරන්න පුළුවන් ඊළඟ ප්‍රතිපදාව හිරියවත් අවට ලැජ්ජා ගති හිරිමාහෝති හිරියති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන පාපියු ලාමක කුසල ධර්මයන් පිළිකුල් කරනවා කාය දුච්චරිත වචනයේ සිදුවන වැරදි සහ මනසේ සිදුවන වැරදි අකුසල ධර්මයන් පිළිකුල් කිරීමම තමයි හිරි කියලා කියන්නේ. ඒ හිරිය නිසා අකුසල ධර්මයන් කරන්නේ නැහැ. හත්වෙනි කරුණ ඔත්තප්පි. පවට බිය වෙනවා. ඔත්තපති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන.
කයෙන් සිදුවෙන වැරදි වචනයෙන් සිදුවෙන වැරදි හිතේ සිදුවෙන වැරදි ගැන බය වෙන විපාකයට බය ඇති කරගන්නවා අත්තානුවාද බය තමාගේ සිතින් පව කළොත් තමන්ට දොස් නැගෙනවා පරානුවාද බය අනුන්ගෙන් තමන්ට දොස් සහන වෙනවා තමන් කයෙන් සිතින් වචනයෙන් වැරදි කළොත් දඬු බය මේ වැරදි වල සමහර රජතුමාගේ රජයෙන් පව දඬුව ලැබෙනවා අවසානයේ මේ සියල්ලෙන් බේරුණත් දුර්ගති බයෙදි තමන් අහු වෙනවා සතර අපායට නිසා මේ ගැන කල්පනා කරන ශ්‍රාවකය සීලය පූර්ණේ කිරීමක් වශයෙන් පවට බය වෙනවා අටවෙනි කරුණ ශ්‍රුතේව දහම් දැනුම බහුසුතෝති බොහෝ දේ අසාරත්ත වෙනවා සුතදරෝ සුත සම්නිචය ධර්මයේ රැස් කරගත්තා වෙනවා ආදි කල්යාණේ මජ්ජේ කල්යාණේ පරිවසානේ කල්යාණේ මුල මැදාවේ යහපත්තු කේවල පරිපූර්ණව හැමාතිම පිරිසිදු පරිසුද්ධ වූ බ්‍රහ්මචර්යාව නිවන් මඟ ප්‍රකාශ කරන්නා වූ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බහුස්සතා හොන්ති බොහෝ වහල තියෙනවා දතා වචසා පරිචිතා දරාගෙන වචනේ පුරුදු කරලා තියෙනවා මනසානුපෙක්කිතා මනසින් විමසලා තියෙනවා දිට්ඨියා සුප්පටිවිද්දා තමන්ගේ දිට්ඨිය පිරිසුදු කරගෙන තියෙනවනින් අවබෝධ කරගෙන තියෙනවා ආන්නේ විදියට මේ ධර්ම ඥානය පවත්ව ගන්නට ඕන ඉතින් ඥාන විස්තරයේදී සුත මේ ඥානය කියලත් මේ ඥානය විස්තර කර ගන්න අසල කියවල දරාගත්තු ඥානය ඒ සුත මේ ඥානය සීලමේ ඥානයට හේතු වෙනවා ඒ සීලමේ ඥානය භාවනාමේ ඥානයට හේතු වෙනවා භාවනා වැඩිවීමට හේතු වෙන ඒ නිසා මේ ධර්මයේ කියවල ධර්මය අහලා අපි යම් දෙනමක් දරාගත්ත නම් ඒක අපේට ලොකු ආරක්ෂාවක් හරියට නගරයක තියෙන ආයුධ ගබඩාවක් වගේ සතුරන් ආව පහර දෙන්න ආයුධ තියෙනවා වගේ මේ රාග ද්වේෂ මොහ කෙලෙස් සතුරන්ට පහර දෙන්න අපි තුල මේ ධර්ම ආයුධ තිබෙනවා නම් පුළුවන්කම තියෙන නිසා මේ ධර්මයේ දැන ගැනීම සමහර අය පහත් කොට සලකනවා ඉතින් පොත්වල තියෙන ඒවා ඉගෙන ගත්තේ අවබෝධ කරේ නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ දෙන්නේ මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේනේ තේ නිසා අපි ඒක පුළුවන් තරම් ධර්මස්කන් දෙකක්වත් ඔබේ ජීවිතය ඔබ දරා ගන්න ගාථා රත්නයක් ඔබ පාඩම් කර ගන්න ඒ ධර්ම දැන ගැනීම නිවනට හේතු වෙනවා ශ්‍රුතමය ඥාණයට හේතු වෙනවා මේ දර්ශනා ඥාන සඳහාද මේ ධර්මය දැන ගැනීම හේතු වෙනවා ඊළඟ කරුණ වීර්ය ආරද්ධ වේය හෝති අකුසලාන ධම්මානං පහනාය වීර්ය ආරම්භ කරගෙන ඉන්න ශ්‍රාවකය අකුසල ධර්ම ප්‍රහාණය කරන්න ප්‍රාණඝාත සොරකම් කාමීච්ඡාචාර ආදී කියනවා මේ අකුසල ප්‍රහාණය පිණිසයි වීර්ය කරන්නේ කුසලාන ධම්මාන උපසම්පදාය දානාදී කුසල ධර්මයන් දියුණු කරගන්න වීරය කරනවා දැන් සතර සම්‍යක් ප්‍රදාන වීරයේදී නෝපන්න කුසල නෝපදවන්න වීරය කරනවා උපන්න කුසල ප්‍රහාණය කරන්න වීරය කරනවා නෝපන්න කුසල උපදව ගන්න වීරය කරනවා උපන්න කුසල වැඩි දියුණු කරගන්න වීරය කරනවා ඊට මේ වීරය කියන හරියට සිවරඟ සේනාව වගේ රටක රාජ්‍යයක ඒ යුද්ධය සඳහා පෙරමුණ ගන්න කටයුතු කරන යුද්ධය ජය ගන්න සිවුරඟ සේනාවගේ මේ කෙලෙස් යුද්ධය ජය ගන්න අපිට වීරය තියෙන්නට ඕන ඊළඟ කරුණ ස්වාමීන් වහන්සේ ස්තර කරා සති සතිමා හෝති පරමේන සති නේපක් කියන සමන්නාගතු චිරකතම්පි චිරබාසිතම්පි සරිතා අනුස්සරිතා බොහෝ කලින් කල කීද මතකයේ තිබෙන බව නැවත නැවත සිහි කළ හැකි බව ශ්‍රමතිය මෙතන සති කියලා කියනවා වගේම දේශනා තුල සතිපට්ඨාන සූත්‍රයේදී සිහිය පිහිටුවීමත් සතිය කියලා කියනවා. කය පිළිබඳ, වේදනාව පිළිබඳ, සිත පිළිබඳ, නීවරණ ධර්ම පිළිබඳ. එනම් මතක ශක්තිය, තමාගේ දැනුවත් බව, සිහිය පිහිටුවා ගැනීම නිවන් මාර්ගට අත්‍යවශ්‍ය වෙනවා සති නමින් හඳුන්වනවා. එළඟ කරුණ කොලොස්සෙන් ධර්ම කරුණ ප්‍රඥාව. පඤ්ඤවා හෝති උදයත්තගාමිනිය පඤ්ඤාය සමන්නාගතු අරියාය නිබ්බේධිකාය ධම්මා දුක්ඛස්ස ගාමිනිය ඒ කියන්නේ උදේවය දන්නා වූ ඇතිවීම නැතිවීම දන්නා වූ මේ විදර්ශනා ඥාන පහළ කර ගැනීම මෙතනදී විස්තර කරනවා සම්මසන ඥානය මේ නාම රූප පරිච්ඡේදයේදී ඥානයේදී මේ නාමය මේ රූපයයි බෙදා ගන්නවා රූපේ නම් පඨවි ආපෝ තේජෝ වායෝ සතරයි ඒ සහිත වූ අටවිස් රූපේම රූපේ නම් වෙනවා නාමය වනාහි චෛසික සිත් ආදී මේ සියල්ල 89 චෛසික 52 මේ දෙක වෙන් කරගෙන සම්මසන කරනවා අනිත්‍යයි දුකයි අනාත්මයි මේ නාම රූප වල ස්වභාවය. එම් සම්මසන කරන ශ්‍රාවකයාට උදයබ්බේ ඥානය ඇතිවීම නැතිවීම දකින්ට ලැබෙනවා. ඊළඟට ඊටත් වඩා ඉක්මවා ගියාම නැතිවීම පමණ දකින්න ලැබෙන බංග ඥානය.
මේ බිඳීම දිකට බිඳීමක්ම දකින්නකොට විදර්ශනා යෝගියාට ඇති වෙනම බය ඥානෙ මේ සංස්කාරයන් බියගෙන දෙන දෙයක් හැටියට සසර බිය වශයෙන් දකින බය ඥානෙ බය දැකීමෙන් ආදීනව පෙනෙන ආදීනව පෙනීමෙන් එයින් කලකිරෙන මේ සංස්කාරයන් ගැන මේ නාම රූප ගැන මේ සසර ගැනම අවබෝධයෙන් කලකිරෙන නිබ්බිදා ඥානෙ කලකිරුණ තැන නිදහස් වෙන කැමැත්ත ඇති වෙන මොංචිතු කම්මෙතා ඥානෙ නිදහස්ුණු කැමැත්තෙන් ශ්‍රාවකයා නුවණින් සලකනවා නුවණින් කටයුතු කරනවා මාර්ගයේ වඩනවා පටිසංකා ඥානෙ එහෙම යනකොට සංකා රූපේක්ඛා ඥානෙට පත් වෙනවා මේ සංස්කාරයන්ගේ බිය ගැන අමුතු බියකුත් දැකීම ගැන ලොකු සතුටකුත් නැතුව මදහත් භාවයේ සිට පිටලින් පස්සේ අනුලෝම ඥානෙ ගෝත්‍ර ඥානාදී සෝවාන් මාර්ගඵල දක්වා යන හේතු වෙන්නේ මේ ඉදිරියට ඉහළටම යන උදයත්ත ගාමිනී ප්‍රඥා ඊළඟට ප්‍රඥාව ගැන කියලා ස්වාමීන් වහන්සේ කර්ම හතරක් විස්තර කරනවා ප්‍රථම ධානය විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධාන වශයෙන් ඒ කියන්නේ විවේකයෙන් උපන් ප්‍රීතියෙන් තමන් වහන්සේලා භාවනා කරනකොට විවේකය නිසා ඇති වෙනවා සැපේ ප්‍රීතිය එකඟ බව එතන විතක්ක විචාර දෙක තිබෙනවා විතක්ක විචාරකේ අරමුණට සිත නැංවීම සහ විමසීම එතකොට ඒ අරමුණට සිත නැංවීමත් අරමුණ විමසීමත් දෙකත් එක්කම ප්‍රීතිය සැපේ එකඟ බව සහිත ප්‍රථම ධානය. එතන මේ සමත භාවනාවල ආනාපාන සතිය ආදී භාවනාවලදී මේ ධාන පිළිවෙලින් ලබන මේ ධාන කියන්නේ සමාධි ශික්ෂාව. දෙවන ධානයේදී විතක්ක විචාර දුරු කරගෙන ප්‍රීතියයි සැපේ එකඟ බව පමණක් ඇති ගැඹුරු ඊටත් වඩා සෝදායි ධානය ලබන. තවත් ඉක්මවනකොට තුන්වෙනි ධානයේදී ප්‍රීතිය ඉක්මව සැප එකඟ බව පමණක් ඇති ධානය ලබන. හතරවෙනි ධානයේදී ඒ සැපය ඉක්මව පිරිසුදු උපේක්ෂාව ලබනවා. තවත් දියුණු කරනවා නම් පිරිසුදු උපේක්ෂාව හේතුව අරූප ධාන සතරත් ලබනවා. දැන් මෙතන මේ කියන කාරණා හතරම සමාධි ශික්ෂාව. ද ප්‍රඥාව සතිය මේවා ප්‍රඥාවට හේතු වෙනවා. ඉන්ද්‍රිය සංවරේ, ප්‍රතිමෝක්ෂ සංවරේ, භෝජනේ පමණ දැනීම, නිදි වැරීම ආදී සීල ශික්ෂාවට ළඟ වීරයට හේතු වුණා. ශ්‍රද්ධාදී ධර්මතාවයන් නිවන් මාර්ගට රුකුල් දුන්නා. මේ කරුණ 15 පිළිවෙලින් වඩන ශ්‍රාවකයා ත්‍රිවිද්‍යාව, අෂ්ටවිද්‍යාව උපදවන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. අතීත ජීවිත දක්නා ඥාණය උපදවන්න හේතු වෙනවා මේ චරණ ධර්ම 15. නැත්තම් මේ සීක ප්‍රතිපදාව. එෙහිදී ජාති සිය දහස් ගණනේ කල්ප ගණනේ විමසීමේ නවන පුබ්බේ නිවාස ඥාණය පහළ වෙනවා චරණ වැඩිම නිසා. එසේම චතරණ සත්‍ය නැවත උපදින තැන දකිනවා චතුපපාත ඥාණය කියන දෙවනි විද්‍යාවේ. එසේම මේ ආශ්‍රවය සේකර ඥාණය ආශ්‍රවක්ෂේ ඥාන වශයෙන් සදා කරනවා තුන්වෙනි විද්‍යාව. එසේම අෂ්ට විද්‍යාව විස්තර කරනවා. විදර්ශනා ඥාන මනෝමේරුදි ඥානය කියන්නේ තමන් වැඩිම රූප දහස් කරනව වන්න පුළුවන් එර්ධි. ඉද්ධිවිද ඥාන නොයෙක් විදි එර්ධි පාන අහසේ පියාඹන්න පොළොවේ කිමිදෙන්න ආදි වශයෙන් කරන්න පුළුවන්. සතර විද්‍යාව දිබ්බ චක්කු ඥානය චතුතෝපපාද ඥානය කියලා කලින් විස්තර කරෙත් මේ ඥානයටමයි දිවස්න වලින් චතවන උපදින සත්‍යයන් දකින්න පුළුවන්. දිබ්බ සෝත ඥානය පස්සෙනි විද්‍යාව දුර තිබෙන සද්ද ළඟ තියෙනවා වගේ අහන්න පුළුවන්. දිව්‍ය ලෝකයේ සද්ද, අපාය සද්ද, තව කෙනෙක් දුර ඉඳන් කියනද අහන්න පුළුවන් ඥානය. හයවෙනි ඥානය පරචිත්ත විචාරණ ඥානය. අනුන්ගේ සිත දැනගන්න නුවණ. හත්වෙනි ඥානය පුබ්බේ නිවාසානුස්සති ඥානය කල්ප විස්තර කරා. පෙර ජීවිත දකින නුවණ කල්ප විස්තර කරා. අටවෙනි ඥානය ආසවක්කය ඥානය. ආශ්‍රව දුරු කිරීමේ ඥානය. එහෙනම් මේ චරණ ධර්ම වැඩෝ කෙනාලියට කිලිය විතර වෙකට පස්සේ සුදුසු වෙලාවේ විතරකට කුඩු වෙලා කුඩු කරගෙන මේ කුකුළුපැට එළියට එනවා වගේ ශ්‍රාවකයාගේ පළමු නික්මීම පුබ්බේ නිවාසානුසති ඥානයයි. දෙවනි නික්මීම චතුපපාත ඥානයයි. තුන්වෙනි නික්මීම සසරින් මිදීම ආසවක්ෂය ඥානයයි. එහෙනම් මේ පැවින් මේ ආසවක්ෂය කිරීමේ ඥානය ආදී කොට ඇති ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා පසලොස් චරණ ධර්මයන්ගේ සමන්නාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විචා චරණ සම්පන්නම් වෙනවා කියලා මේ දේශනාව ආනන්ද මහා ස්වාමීන් වහන්සේ විස්තර කරා. ත්‍රිවිද්‍යාව මිහිරි අමුපකුරක් වගේ, චරණ ධර්මයන් කොරල්ලාගේ පියාපත් වගේ, චරණම් පියාපත් වලින් පියඹා ගිහින් විද්‍යාව කියන මිහිරි අමපල බුදින්නට පුළුවන් වෙනවා ශ්‍රාවකයාට මේ චරණ ධර්ම ටික සේක ප්‍රතිපදාව වැඩිමින්. අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා
දිව්‍යලෝකයේ දෙවියන් අතර සනත් කුමාර බ්‍රහ්මරාජයා මේ මාතෘකා කරපු ගාථා රත්නේ ප්‍රශංසා කරනවා කියලා බුදුරජාණන් වහන්සේට. කත්තියෝ සෙට්ටෝ ජනේ තස්මි ඒගොත්ත පටිසාරිනෝ. මේ කාලේ ගෝත්‍රය කුලය සීකරණ අතරේ ශාස්ත්‍රීය කුලයම ශ්‍රේෂ්ඨ වෙනවා. විචාචරණ සම්පන්න බුදුරජාණන් වහන්සේ සෝ සෙට්ටෝ දේවමාන සෝති දෙවි මිනිසුන් අතර අග්‍ර වෙනවාය කියලා මේ සනත් කුමාර බ්‍රහ්මරාජයා දේශනා කරපු මේ ගාථාව මනාව දේශනා කරපු එකක් මැනවින් වදාළ එකක් කියලා ස්වාමීන් වහන්සේ දේශනාව අවසන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මුළු දේශනාවම සිහියෙන් යුතුව ශ්‍රවණය කරගෙන ඉඳලා සාදු නාද පවත්වන අවසානයේ සාදු සාදු ආනන්ද ඔබ මැනවින් සාක්‍යයන්ට මේ දේශනාව පැවැත්වුවාය කියලා බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වෙමින් බුද්ධ භාෂිතයක් බවට අනුමත කොට වදාරා තිබෙන මේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසිකේ සේක සූත්‍ර දේශනාව ඉතාමත්ම කෙටියෙන් කාල වේලාවට අනුවයි අපි මේ විවරණය කළේ. නමුත් මේ පිළිබඳ විමසන්ට කැමති ඔබ මජ්ඣිම නිකායේ සේක සූත්‍රයත් ඒ අට කතාවත් විමසමින් නිවන් මඟ සම්පූර්ණ කර දෙන්නට නිවන් මඟ වඩන්නට හේතු වෙන මේ චරණ ධර්ම 15 සේක ප්‍රතිපදා දියුණු කරගෙන ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා ලාභීව යම්මතු කලකදී උතුම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වදාළ අමා මහ නිවනින් සැනසෙන්ට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. කිඹුල්වත් නුවර සන්තාගාර ශාලාව පරිභෝග කරන්නට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ එක යාමයක් දහම් දෙසලා තමන් වහන්සේගේ පිට ගිලන්නෝ බැවින් ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනේ බාර දීලා භාග්‍යවතුන් වහන්සේ විවේක ගත්ත කුඩා ඇඳක ඒ මොහොතේ ආනන්ද ස්වාමීන් වහන්සේ මහා නාම සාක්‍ය ප්‍රදාන ඥාති සමූහයටයි මේ කරුණ 15කින් සමන්නාගත් සේක ප්‍රතිපදාව දේශනා කළේ. අවසානයේ ඒ සේක ප්‍රතිපදාවේ ඵල වශයෙන් ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා ලාභීව සසරින් එතෙර වෙලා නිවනටපත් වෙනවා කියන නිවනින්ම මේ දේශනා කුළු ගන්නවා අවසන් කොට තිබෙන නිසා මේ දේශනා සියල්ලම මුල යහපත් මැද යහපත් අග යහපත් මුලින් අපි විස්තර කළේ මේ වර්ණනාව නිදාන්නේ ඒ සියල්ල බොහෝම ලස්සනයි හිත පෑදෙනවා හිත පිරිසිදු වෙන බලන් දැන් අපේ සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩුණා සිහිය වැඩුණා සති ඉන්ද්‍රිය හිත එක්තැන්ුණා සමාධි ඉන්ද්‍රිය වීරිය වැඩුණා අපි මේ ප්‍රතිපදා දිනු කරන්න ඕන කියලා විරිය ඉන්ද්‍රිය අවබෝධ ඥාන ඇති වුණා පඤ්ඤා ඉන්ද්‍රිය නොයසූ දේවල් ඇහුවා ඇසූ දේ වැඩි දියුණු වුණා සැක දුරු වුණා සිත පැහැදුණා සම්මාදිට්ඨිය ඍජු වුණා අනන්ත ආනිසංසදායක මේ ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාව අපට නිවන පිණිස ප්‍රඥා පාරමිතාවක් වේවා සසර දුක්ගින් නිවේවා නිවන් සැනසුම් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මජ්ජිම පඤ්ඤාසිකේ සූත්‍ර 50 ඇසුරු කරගත්තු ධර්ම දේශනා මාලාවේ සිව්වන ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ. ධර්මානුශාසනා පැවැත්වුවේ හම්බන්තොට උඩමළල වෙහෙරගල අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක ධුරන්දර විචිත්‍ර භානක පූජ්‍යපාද රිදියගම ඉන්දහලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට මෙවන් ධර්ම කරුණු තවත් පහදා දෙන්නට ශක්තිය ධෛර්යය නිබදවම් ලැබේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. නිදුක් නිරෝගී සුව ලැබේවා. චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.